සංස්කෘතික සංගමය සෑම වසරකම නිදහස් සැමරුම ඉතාමත් අභිමානවත් සහ අලංකාර උත්සවයකින් කුවේටේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සමීප කරන්නට මේ උත්සාහ කරනවා. එහි තවත් අපූරු අභිමානවත් නිදහස් සැමරුමටයි අපි මේ ඔබව එක්කාසු කරගන්නට හදන්නේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 4 වෙනිදා මාතෘභූමිය අභිමානවත් 65 වෙනි නිදහස ත්‍රිකුණාමලය නගරයේදී අභිමානවත්ව සමරන නිරදුනා. විශේෂයෙන්ම මේ මොහොතේදී අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු රජය ගෙන යන මේ වැඩ කටයුතු ගැන බොහොම ගෞරවයෙන් කතා කරන ගමන් අපේ තානාපතිතුමන් ඇතුළු සිළුම දෙනාට අපි ගම ගෞරවයෙන් ආරාධනය කරනවා. නිදහස් සැමරුම් උළෙල ආරම්භ කරන්නට ජාතික ගීය ගායනා කරන්නට සූදානම්ින් සිටිනවා. ක්විට් ශ්‍රීලංකා සංස්කෘතික සංගමයේ පාසලෙහි පුංචි දරුවන් අපි ඔවුන් සමග එකතු වෙමු. අපි සිළුම දෙනා අපේ මාතෘභූමියට ආචාර කරමු. 65 වෙනි නිදහස සමරන අභිමානවත් මොහොත තවත් අභිමානවත් කරන්නට අපි හැමෝම එක මවකගේ දරු කැළඹවිනා නැගී සිටිමු. දහස් 500 වසරකට වැඩි ලිඛිත ඉතිහාසයක් සහ ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන අපේ මාතෘභූමියේ අපි හැම සුබ කටයුත්තක් ආරම්භ කරන මොහොතකම සිද්ධ කරන චිරානුගත පොල්තෙල් පහන් ප්‍රදීප පහන් කරමින් මේ අපූරු නිදහස් සැමරුම් උළෙල ආරම්භ කරන්නට මයිතාම ගෞරවයෙන් ආරාධනය කරනවා. මංගල පහන් ප්‍රදීප පහන් කිරීම වෙනුවෙන් මේ ස්ථානයට සම්බන්ධ වන්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කුවේට් දේශෙහි ගරු තානාපති CHM විජේරත්න මැතිතුමන්ට ඔබතුමන්ගේ සහභාගීත්වය සහ වාසනාවන්ත සුරතින් මංගල පහන් ප්‍රදීපය පහන් කරමින් ආශිර්වාද එකතු කරන්නට. එත් එක්කම කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ගරු සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවණීය ආරාධනය මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. එවගේම
විදේශේවා නියුක්ති කාර්යාංශයේ උපදේශිකා රේණුකා සේනාරත්න මහත්මියටත් මයි තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු සමන්ත නාගහවත්ත මැතිතුමනි ඔබතුමන්ටත් තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් සුදු පහන් කරන්නට. වගේම ක්වෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ගරුවනු ශාසක බබා අර්සාලි මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවණීය ඇරයුම. ගරුවන් ශාසක පී කරන්නාගොඩ මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවණීය ආරාධනය. ගරුවන් ශාසක දිමුතු ප්‍රසන්න මැතිතුමනි ඔබතුමන්ටත් මගේ ගෞරවණීය ඇරයුම. ගරුවන් ශාසක පිලිෂියා ප්‍රනාන්දු මැතිණියනි ඔබතුමීටත් මගේ ගෞරවණීය ආරාධනය. ගරුවන් ශාසක ටී බුහාර් මැතිතුමනි ඔබතුමන්ටත් මා ගෞරවයෙන් ආරාධනය කරනවා. ගරුවන් ශාසක අරුන් මහත්මාණනි ඔබතුමන්ටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් සුළු පහන් කරන්නට. එවැගේම මිරාජ් මීඩියා ආයතනයේ අධිපති කැලුම් විජේසිංහ මැතිතුමන්ටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. එවැගේම වෛද්‍ය පීසී ඉබුලාන මැතිතුමනි ඔබතුමන්ටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. අප සමග අනුග්‍රහක දායකත්වය දෙමින් අත්වල් බැඳගත් කෝපිකඩේ රෙස්ටුරන්ට් අධිපතිනිය මල්ලිකා මහත්මියටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා. And Dulisni Kumari මහත්මියටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා පහන් සුළු පහන් කරන්නට. එවැගේම විදේශ රැකියා නියෝජිත ආයතනයේ හබීබ් මහතාට ජහරා හබීබ් මහතාට එවැගේම ධම්මිකා මහත්මියටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. ලක්ෂරි කාගෝ ආයතනයේ ෆාරුක් මැතිතුමනි ඔබතුමාටත් තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. රැකියා නියෝජිතින්ගේ සුභසාධක සංගමයේ සභාපති ක්‍රිස්තෝහ මහත්මයාටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට. අපි ශ්‍රී ලංකිකයෝ සංගමයේ ගරු සභාපති අජිත් කල්දේරා මැතිතුමනි ඔබතුමන්ටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා අප සමගත්වල් බැඳගන්නට. එවැගේම සිංහ එකමුතුවේ සභාපති සුමිත් මහතාටත් මා තම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට අප සමගත්වල් බැඳගන්නට. චිරානුගත මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට සහසම්බන්ධ වුණු සියලුම සම්භාවනීය අමුත්තන්ට අපගේ ස්තුතිය පුද කරමින් මාතෘභූමියේ සියලු කටයුතු වලදී අපි ත්‍රිවිධ රත්නයේ මුල් කරගෙන තමයි අපි සියල්ල පටන් ගන්නෙ. අපි කොයි ආගමක කෙනෙක් වුණත් තමන්ගේ ආගම අනුව කටයුතු කරනවා. වසර 2500කට වැඩි අපේ මේ ඉතිහාසයේ අපිට කියා දුන්නු පාඩම් ගණනාවක් තිබෙනවා. ත්‍රිවිධ රත්නයේ දෙවියන් බුදුන් අදහගෙන අපි යන ගමන අපට වරදින්නේ නැහැ. අපේ මේ ආශිර්වාදයක් මේ ප්‍රසංගයේ වඩාත් සාර්ථක වන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලන්නට මේ දෙවියන් සඳහා කරන පූජාව එනර්ථනය සඳහා අපි හැමෝම ආරාධනා කරමු. ක්වෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ පාසලේ ගුරුතුමිය සන්ධ්‍යා කෝදාගොඩ මහත්මියගේ අධීක්ෂණයත්තේ පාසලේ සිසු දරු දැරියන්ගෙන පූජා නර්තනයටයි මේ වේදිකාව විවර වරන්නේ. Thank you.
Kuwait Sri Lanka Sanskritika Sangami Sikurada Pasne Daruwanui e Vedika Vivruthaya Narthanaya gena hera dakwe. Indaha Saragaleyedi Divipudu Adaraniya Ranaviruwanta Matrubhumiya Venuwen Lein Dahadiyen Kandulen Kapawim Kala Adaraniya Ranaviruwanta Sadahatanika Aabhadita Unu Ranaviruwan Sipat Karannada Api Vinadiyakata Innasunen Nakitala සත්‍යක්‍රියා කරමු ඒ සියලු දෙනාගේ ආත්මයට ශාන්තිය ලැබෙන්නට ඒ සදා අනුස්මරණීය රණවිරුවන් සිහිපත් කරන්නට විනාඩියක් හරවත් කරමු ඉනසුනෙන් නැගිටලා අපේ උත්තමාචාර්ය ඒ සදාතරණීය විරුවන්ට පුද කරමු Suti silu dinada, tapi rehatak harawat kerbin, api gahurubi utama cari pudekle itu, ya api mutun mitan win-win, sadhadarani rana biruanan win-win, kele itu kami dapat suti. Kuit Srengka Sanskritika Sanggamaya, ekdhas namusia asuhadara urut dedi, aramb kerane, matrubumiya, yutte aramb wicemuhde, LDT සංවිධානයේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කරන්නට ආරම්භ කළ මොහොතේ එදා අපේ රටේ සිටි කුවිතේ රැකියා කළ දෑහිත කමෙන් කීප දෙනෙක් එකතු වෙලා ආරම්භ කළ කුවිත් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එදා මෙදා ඉතිහාසය තුළ මාතෘභූමියෙන් පිටත තිබෙන දීර්ඝතම ඉතිහාසය සහ ශක්තිමත්ම සංවිධානය හැටියට අපි කතා කරන්නේ බොහොම අභිමානයෙන් අභිමානයට ශක්තිය එකතු කළ සභාපතිවරුන් අතර අපි ගරු කරන බොහෝ පිරිසක් සිටියා සිටිනවා. යතරදී අද කුවිත් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ නායකත්වය දෙන්නේ අපේ ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච කුවිතේ කවුරුත් බොහොම ආදරයෙන් ගරු කරන ගරු කටයුතු පුද්ගලයෙක් දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර මහතුමන් මෛතාම ගෞරවයෙන් ආරාධනය කරනවා ගරු සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර මහතුමන්ට මේ උත්සව සභාව පිළිගැනීම සඳහා සහ අද මේ උත්සවයේ අරමුණ පැහැදිලි කිරීම වෙනුවෙන් අප සමග එකතු වන්නට කුවෙට් තානාපති ගරු CHM විජේරත්න මහතුමා සහ එම මැතිණිය ඇතුළු තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලාමීය කළමනාකරු මහතා ඇතුළු සියලුම නිලධාර මණ්ඩලයෙන් අවසරයි Kuwait Sri Lanka Sanskriti Sangamaya Garu Lekamathuma athulu apage anusasaka mahathurun saha anusasaka mahathmaya athulu samasta karya mandalayemda avasarai. E atharathura me rathe thiyena anekot sangvidhana walin pæmini sabhapathuru lekamathurun saha niladhari mahathurunda avasarai. Mema ussawayata pæmini siyaluma anugrahaka bavathuntath e wagema apita Nanna yurim mema usve sangvidhane karagani mita noikut akharin upakara karapu siyalu denagen avasarai nonavaruni mahathuruni dudaruwani ettanama Kuwait Sri Lanka Sanskriti Sangamaya ithama perini ithihasayak thiyena sangamayak e api abivadayen kiyutui wasara 29 ekata perini mema Kuwait Sri Lanka Sanskriti Sangamaya mulinma mema sangamaya pihituwe ettanama hitubu ape නෙලදහරින් ඔවුන්ගේ රුධිරය දන් දීලා මේ කුවෙට් ශ්‍රී ලංකා සංස්කෘති සංගමය බිහි කරේ. ඒ ඉතිහාසය ගැන අපි වැඩිදුර කාලය යොමු කරන්න බැහැ. ඔබට සියලු දෙනා මේ සම්දර්ශනය නැරඹීමට බලාපොරොත්තු වෙන සිටින නිසා. තවද අවසාන වසරේදී කුවෙට් ශ්‍රී ලංකා සංස්කෘති සංගමය ශ්‍රී ලංකාවේ පුරාවේ පාසල් 48කට අපේ පුස්තකාල පිරිනමා තියෙනවා. මේ රටේ සිටින ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි අපි මේ සියලු දේම සාර්ථක කරගත්තේ. ඇත්ත වශයෙන්ම මෙම නිදහස් උත්සවය අපිට මේ ආකාරයෙන් අපේ රටේ අපේ නිදහසේ ජීවත් වීමට අවකාශ ලබා දුන් අපේ මුතුමිත්තන් සහ අපේ රණවිරුවන් ඒ වගේ විරුවරුන් අපි මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතුයි. නිදහස් නිවහල් රටක අපිට නිදහසේ ජීවත් වීමට ඔවුන්
කැපකල ඔවුන් දුන්න දායකත්වය නිසා තමයි අද අපි මේ අයුරින් මේ රටකෝ නිදහස්ත්වයක් මේ ආකාරයෙන් අපි සමරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කුවේත් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ වෙනුවෙන් ඔබ පැමිණි සියලු දෙනාම ගරුතානපතිතුමා ඇතුළු සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මා පිළිගන්න අතර මගේ වචන ස්වරමින් අවසන් කරමින් ඔබ සැමට තෙරුවන් සරණයි. 65 වන අභිමානවත් නිදහස් සැමරුම කුවේත් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ සංවිධානය කරන මොහොතේදී අවශ්‍යම සිහිපත් කරන්නට ඕනේ අපේ ගරුතානපතිතුමන් ඇතුළු තානාපති කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහාය අතිවිශිෂ්ටයි. ඔවුන්ගේ අවවාද අනුශාසනා සහ මඟ පෙන්වීම මතයි මේ සියල්ල සාර්ථකව ඔබට ගෙනෙන්නට අපට අවකාශයන් ලැබුණේ. නිදහස් සැමරුම් මුලලේ මේ උත්සව සභාවේදී මෛතම ගෞරවයෙන් ආරාධනය කරනවා අද අපේ ප්‍රධාන ආරාධිතයාලයෙන් මෙම ස්ථානයට එකතු වී සිටින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කුවිත්දේශයේ ගරු තානාපති ACHM විජයරත්නමැතිතුමන්ට මේ උත්සව සභාව අමතමින් වචන කිහිපයක් කතා කරන්නට අපිත් එක්ක එකතු වන්නට මෛතම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ වේදිකාවට එකතු වෙන හැටියට. ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ගරු සභාපති දේශමාන්‍ය අධිකාරි කුමාර මහතාණෙනි, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමන්ත මහතාණෙනි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මහත්මාතුනි, අත් වශයෙන්ම මා විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒතරක් නෙමෙයි ස්තුතිපූර්වකව සඳහන් කළ යුතුයි 65 වෙනි නිදහස් ජාතික නිදහස් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ විසින් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ පණිවිඩයේදී මෙවර ප්‍රකාශ කළේ අපට තවමත් ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑම් එල්ල වෙමින් පවතින බවයි. වසර සිය ගණනාවක් තිස්සේ අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අප අවුරුදු 30ක් වැනි කාලයක් මුළුල්ලේ අපේ අභ්‍යන්තර යටත් විජිතයකට අපි යට නතු වෙලා හිටියා. නමුත් ජාත්‍යන්තරව තවමත් අපට විශාල බලපෑම් එල්ල වී තිබෙන බව ජනාධිපතිතුමා මෙවර අපට මතක් කර දුන්නා. එතුමා ප්‍රකාශ කර සිටියා කොපමණ ජාත්‍යන්තර බලවේගයන් හමුවේ වුවද ශ්‍රී ලංකිකයන් හැටියට අප එකවන්න සිටින තාක් දුරට කිසිදු රටකට අපට ඇඟිලි අත ගැසිය නොහැකි බව. එම නිසා මා තමුන්නාන්සේ රට නැවත වරක් කියන්නේ ඇත්ත වශයෙන්ම එතුමාගේ පණිවිඩයයි. එනම් අප මේ ශ්‍රී ලංකාව සමගම නැත්තම් ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙලට උරෙන් උර ගැටි එතුමාගේ වැඩපිළිවෙලට අපි සහයෝගය දිය යුතුයි. නැතිනම් අද ජාත්‍යන්තර බලවේග හමුවේ අපට පරාජයට පත්වීමට සිදු වෙනවා. වැඩිදුර කතා කිරීමට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහි අරමුණ නැත්තම් නිදහස් දිනයේ තියෙන වටිනාකම මා හිතන්නේ අපි සමුමු දන්නවා. එම නිසා සංස්කෘතික සංගමයේ විසින් සංස්කෘතික අංගයන් සමග වාදක මණ්ඩලිකුත් රැගෙන ඇවිත් තිනවා ලංකාවේ සිට එඩ්වඩ් ජයකොඩි මහතා සහ ප්‍රමුඛ පිරිස. එම ප්‍රසංගයට ඉඩ දෙමින් තමුනාසිරට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬවම ස්තුතියි. ශ්‍රී ලංකාව සිය 65 වන නිදහස් සමරන මොහොතේදී අපේ අවදීන් සිටින්නට ඕන යුගයක්. විශේෂයෙන්ම එළඹෙන මාර්තු මාසයේදී ජිනීවා වලට අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කුණායි කියමින් අධිරාජ්‍යවාදීන් නැවත වතාවක් අපිව හිර කරන්නට හදන යුගයක ඉන්නේ. අපි අවබෝධයෙන් සිට අධිකරණ ජනාධිපතිතුමන් බොහොම පැහැදිලිව එතුමන්ගේ කතාවේදී කිව්වා තානාපතිතුමන් මතක් කළා වගේ කිසිම මොහොතක කිසිවෙකුට අපේ රටේ ස්වෛරී භාවයට අත තියන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා. එතුමන් එහෙම එඩිතරව හිටපු නිසා තමයි 2009 දීත් අපිට එල්ටී සංවිධානය පරාජය කරන්නට අවකාශය ලැබුණේ. එසේ නොවන්නට අවසන් මොහොතේදී හෝ වෙලපිල්ලේ ප්‍රභාකරන් මෞබිමෙන් පැන යන්නට ඉඩ තිබුණා. එසේ වුණනම් අපිට මේ අභිමානයෙන් කතා කරන්නට හැකි වෙන්නේ නැහැ. විශ්වයම විශ්වයට පත් කළ ඒ යුද ජයග්‍රහණයන් පිළිබඳව කතා කරන්න ලැබෙන්නේ නැහැ. එහි ගෞරවය අපි එතුමන්ට සදාකාලිකව ලබා දිය යුතුයි. මෙලකට අපේ සූදානම තවත් අපූරු නර්තනයකට වෝයිකාසු කරගන්නට නිරෝෂා විරාජිනී සමග ජයශ්‍රී සංගීත කණ්ඩායම මාතෘභූමියේ අභිමානය පිළිබඳව ඉතාම මීරුව ගැයූ ගීතයකට අපේ සංස්කෘතික සංගමයේ
Sikunada pasal hei guru tumia sandia koda guda mahatmia, itu mia wada sirna daru dari yang ekutu karegana apuru nartane akhir mane kara, obata cati ka abimane tene nelisa. Api hamuma, atpula sanhadak pila, arayum keremu e abimane wat nartane abimane bedi kau iwara karana da, api hamuma e punci daru anta, ekutu keremu lasan atpula sanhadak menartane abimane. Matrubumi, abimahaniya wenuwen,
Winston kahwat metu mande, nidah samarum desu menuin, apa samaga aktual bandegan nida, wedi kahwede ketuin hadiah itu. Wed Sri Lanka tanapati, garu CHM Vijayaratna metu ma, emang meti niya, sah tanapati karya le, silu bandi daringeng. Wed Sri Lanka sanskritika sanggame, garu sabahapati, desa manya, acarya. Ajit Kavi Kumara metuma, ehi nirdhari mandale, samajikawan, atul siel dinagem mada, mehi pemina sitina, anikut aradi tamut tangin, saha, loku kuda samageng awasarai. Ma pratamen ma Kuwait Sri Lanka sanskrutika sanggamet istutiwante wenawa, hata pasveni nidahas samaruma wenuin mewani kulalak Sri Lanka kyan ekatu karala sangvidhana kirima sambandhi ese mama stutiwanta wenawa ada dina mema samara desumata mata aradhana kirima sambandhi pasuge 4 weni dina api 65 weni nidahas samaruwa api me avasthaway poddak balamu me Lankawa kiyanne mokadda aitihasika watinakama mokadda ai me kuda unat me rata videsi ka balapem natha videsi adipatya me taram utsaha karanne kiyala attawashema ape likita itihase ramayane sandahan wenawa lankawa sambandhe e sandahan wenawa lankave hitapu ravana rajjuro gena e rajatumata ohuge balavatkama ohuge dakshatawa ohuge hakiyawan gena sandahan wenawa e sandahan wenawa lankave Ravana rajatumata guwaninyame hakiyawa tibuna ekenne guwanyanayak tibuna dandumaraya ada me wenawa ita e wariyapola pradeshe e guwan totpola tibunai kiyalat viswasa karanawa e sandaha aithihasika sadaka tiyenawa ilagata ape rata gana likita ithihasaya arambha wenne mahawansaya kiyana granthayen kristu purwa 543 din vijaya රජතුමාගේ ලංකාවේ රාජාවලිය ආරම්භ වෙනවා මහවංශයට අමතරව දීපවංශය රාජාවලිය චූලවංශය කියන වංශ කතාවලින් ලිඛිත ඉතිහාසයේ සාක්ෂි දරනවා 1815 ඉංග්‍රීසින්ට ලංකාව නතු වෙන අවස්ථාව වෙන විට රජවරු 189 දෙනෙක් ලංකාවේ රජ කරලා තිබුණා ඒ අතර අනුරාධපුරය පොළොන්නරුව විශේෂයෙන්ම අනුරාධපුරයේ ඉතාම සාරවත් රටක් විදිහට තිබුණා. පසුව පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, ගම්පොළ, රයිගම, කෝට්ටේ සහ මහනුවර යුග දක්වා රාජාවලිය දික් වෙනවා. ඒ එක්කම අපිට ප්‍රාග් ඓතිහාසික යුගයේ ලංකාවේ ජනතාව ජීවත් වුණ බව තහවුරු වෙනවා. විශේෂයෙන්ම පාහියන් ලෙන, බිලි ලෙන සහ බටතොමලෙන යන ස්ථානවල පුරා විද්‍යා කැණීම් තුලින් ඒවා තහවුරු වෙලා තියෙනවා. ඒ එක්කම ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සහ වැදි ජනතාව සහ වෙනත් ජනතාවත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ක්‍රිස්තියානි වගේ ආගම් ප්‍රධාන ඉන්න මනස්කාන්ත රටක්
ඒකම අපි බලමු ලංකාව විදේශිකයෝ කොහොමද දකින්නේ කියලා. එක අවස්ථාවක දකිනවා ඉන්දියා වාසන්නේ පිහිටීම අනුව ලෝක සිටියේ ඉන්දියාවේ කඳුළු බිඳුව විදියට. ඒකම ස්වභාව సౌందර්ය මනස්කාන්ත දර්ශන භූමියේ තියෙන වටිනාකම හින්දා ලංකාව දකිනවා ඉන්දියන් සාගරයේ මුතු ඇටය විදියට. එතෙම තව තැනක සඳහන් වෙනවා සිනාමුසු ජාතියක් වසන රට විදියට. ඉතින් මේ එකම ලංකාව ඉතා පුරාණ කාලේ ඉඳලා විදේශයන් සමග සම්බන්ධතා පවත්වනවා. රෝම අධිරාජ්‍ය යුරෝපා රටවල් සමග තානාපති සම්බන්ධතා පවත්වපු ලංකාව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය සාක් සංවිධානය නොවැදි ජාතීන්ගේ සංවිධානය G77 සංවිධානය ආදී සංවිධාන රාශියක ක්‍රියාකාරී සමාජිකයෙක් විදියට ඉන්නවා. එතකොට ලංකාව වරින් වර හඳුන්වනවා විදේශිකයෝ තැප්‍රමේ අරාබි ජාතිකයෝ සෙරන්දිප් පෘතුගීසි ජාතිකයෝ සෙයිලාවෝ ආදි වශයෙන් ලංකාව හඳුන්වනවා. එසේම අපි තව පැත්තක් බලමු ලංකාවේ වටිනාකම. තව පැත්තකින් මිනිසුන් විසින් රෝපණය කරලා පවත්වාගෙන යන එකම වෘක්ෂ පරිණම වෘක්ෂය තියෙන ලංකාවේ ඒක තමයි සීමා බෝධිය. ඊට අමතරව පස්වන සියවසේ කාශ්‍යප රජතුමා විසින් ඉදි කරන ලද ලෝකයේ විස්මයට පත් කරන සීගිරිය මේ වෙන විට යුනෙස්කෝ විසින් අටවන පුදුමේ විසින් වශයෙන් දක්වලා තියෙනවා. ඒකම එක්තරා කාලයක ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වෙලා තියෙන පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ. ඉතින් මෙන්න මේ විදිහට ලෝකයේ කිසිම තැනක නැති විශේෂ සුන්දරත්වයක් වටිනාකමක් තියෙන නිසා නිතරම විදේශිකයන්ගේ ආක්‍රමණයට ලංකාව ලක් වෙනවා. මොකද මේ විදේශිකයන්ට ඒ තියෙන සම්පත් ඒ රටවල නැහැ. ඒ කියන්නේ දේශගුණික වෙනස්කම් බොහෝ වෙනස් එක පැය ගානකින් ඒක විඳින්න පුළුවන්. ඊළඟට සුන්දර පරිසරය, දියෑලි සහ මේ වටිනාකම් නිසා පළමු වෙන ආක්‍රමණය සිද්ධ වෙන සුරතිස්ස රජ සමයේ අශ්ව වෙළඳුන් දෙන්නෙක් විදිහට එන සේනහා ගුප්තික විසින්. ඉතින් මේ විදිහට ඊට පස්සේ චෝල රජ කෙනෙක් වෙන එලාර අපි කවුරුත් දන්නවා දුප්පකම් රජතුමා විසින් පරාජයට පත් කරව එලාර රාජ්‍යත්වයට පත් වෙනවා. මේ විදිහට ඊට පස්සේ කාලිංග මාග ලොකු විනාශයක් කරා ලංකාවේ. පොත්පත් විනාශ කරා, දාගැබ් පන්සල් ඒ සියල්ලම විනාශ කරා. මංකොල්ල කෑවා, ගිනි තිබ්බා. ඉතින් මේ විදිහට මේ මොන කණ්ඩායම් ආවත් අපේ රටේ ඒ හිටපු මුතුන් මිත්තෝ ඒක සම්පූර්ණයෙන් නතු වෙන්න දුන්නේ නැහැ. ඔවුන් වරින් වර ඒවට විරුද්ධව සටන් කරලා නැවත ලංකාව වෙනස් කරගත්තා. මේ විදිහට ඉන්නකොට මේ ආක්‍රමණය අලුත් ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ බටහිර ජාතීන්ගේ අවදිවීමත් උන්ගේ දියුණුවත් සමග 1505 දී පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරනවා. පසුව 1658 දී ලන්දේසීන්, ඊට පස්සේ 1796 දී ඉංග්‍රීසි ජාතිකයන්. මේ ඉංග්‍රීසි ජාතිකයන් 1815 දී තමයි මුළු දිවයිනම උන්ට යටත් කරගන්නේ. හැබැයි මේකට එරෙහිව ලංකාවේ 1815 දීම වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඒ කොඩිය බිම දාලා ආයෙත් නැවත ජාතික කොඩිය ඔසවලා පළවෙනි වතාවට ඒ නිදහස් අරගලය නැවත ආරම්භ කරා. ඊට පස්සේ 1817 දී මාතලේ කරල්ල ඌව කරල්ල 1848 මාතලේ කරල්ල ආදිය මෙහෙවනවා. එහෙත් ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ මේ ජාතීන් ඉංග්‍රීසි ජාතීන් එක්ක දිනා ගන්නට. ඒ සඳහා අපිට නායකත්වය දෙනවා වීර පුරන්නප්පෝ, ගොංගාලේකොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොළ, කොහඹුරේ රටේරාල, බුටෑවෙරාල, කුඩාපොළ හාමුදුරුවෝ මේ ආදි වශයෙන් විශාල ප්‍රමාණයක් මෙහිට නායකත්වය දෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ අපිට මතක් වෙන ගන්නෝරු සටන, වෙල්ලස්සේ සටන, බලන සටන ආදී මේ අන්දමින් මේ නිදහස් අරගලය
පස්සේ 19 සතවර්ෂයේ සහ 20 සතවර්ෂයේ මුල් භාගයේදී වෙනත් පැත්තකට හැරෙනවා. එහිදී නව උගතුන් බිහි වෙනවා. ඕන් විසින් මේ අරංගලය තවදුරටත් ගෙනියනවා. එහිදී අනගාരിക ධර්මපාලතුමා, උදිය සේනායක මහතා එස් මහින්ද හිමි, වලිසිංහ හරිස්චන්ද්‍ර, පොන්නම්බලම් රාමනාදන්, එෆ් ආර් සේනානායක මේ ආදිවාසීන් හෙන්දි ප්‍රේදික් විශාල ප්‍රමාණයක් මේ සටන් ව්‍යාපාරය ගෙනියනවා. ඊට පස්සේ තමයි අපිට 1948 දින් නිදහස ලැබෙන්නේ. එතැන්සම මේ නිදහස කියන්නේ අපි දකින විදිහට අපි දන්නා කුරුල්ලෙකුට උට අහස යන එක තමයි ඔහුගේ නිදහස. ඒ වගේම මාළුවෙකුට උට ජලය තමයි නිදහස කියන්නේ. වනසතෙකුට උට වනාන්තරය. ඒ වගේ තමයි ශිෂ්ට සම්පන්න මනුස්සයෙකුට තමන්ගේ මව්බිම තමයි නිදහස ස්ථානේ. ඊට පස්සේ සිද්ධ වෙනවා මේ නිදහස දිනාගත්තු රට නැවත දියුණු කිරීමේදී විවිධ බාධක ඇති වෙනවා. මොකද තිබුණ කෘෂි ආර්ථික ක්‍රමය වෙනස් කරලා වෙනස් වුණ ආර්ථිකයක් නැත්නම් විකෘති කරපු ආර්ථිකයක් එක්ක ඉස්සරහට යන රට නැවත පරණ තත්ත්වයට ගේන්න විදේශීය බලවේග සූදානම් වෙනවා. අපි මෙතෙන්දී අපි මතක් කරගන්නට ඕනේ අර පෙර පරිදි රටක් ඇවිල්ලා ආක්‍රමණය කරන්න බෑ. මොකද ජාත්‍යන්තර නීති ජාත්‍යන්තර සම්මතා නිසා ඒකට හැකියාවක් නැහැ. එතකොට මේ බලවේග මේ බටහිර බලවේග සහ අපි ආසන්නයේ ඉන්න නව යටත්විත ක්‍රියාදාමයක් ගෙනියන රටවල් අපේ රට තුළම බිහි කරනවා අපේ රටටම ත්‍රස්තවාදය ගෙනල්ලා ඔවුන් පෝෂණය කරලා ඔවුන් දියුණු කරලා ඔවුන්ට ආයුධ දීලා නව ආක්‍රමණයක් සූදානම් කරනවා. ඒක තමයි අපි ඔය කියන්නේ එල්ටීටී ත්‍රස්තවාදය. මේ වසර 30ක් තිස්සේ ඒක සම්පූර්ණ උදව් කරා උපකාර කරලා ඔවුන් දියුණු කරා. තර මේ කාලය තුලදී ආර්ථික විනාශ කරා ජන ජීවිතය විනාශ කරා සාමාන්‍ය මිනිස්සු මරා දානවා පාසල් වහනවා. එතකොට සිද්ධ වෙනවා අන්න එතන නිදහස අහිමි වෙනවා. දීවරයාට තමන්ගේ දීවර කර්මාන්තයට යන්න බෑ. ගොවියට තමන්ගේ ගොවිතැනට යන්න බැරි වෙනවා. දොස්තරවරයාට වෛද්‍යවරයාට වෛද්‍ය රෝහලට යන්න බැරි වෙනවා. මේ ආදිවාසීන් මුළු ජන ජීවිතේම අවුල් කරනවා. මේක තමයි අපිට සිද්ධ වුණේ අර මං කිව්වේ නිදහස අහිමි කිරීම. එතකොට අපිට දැනෙනවා අපේ නිදහස කොච්චර වටිනවද කියලා. ඊට පස්සේ තමයි මෙහෙම අසන්න වෙලා මිනිස්සු කර කියා ගන්න දෙයක් නැහැ, ජාතියක් ආගමක් කිසි දෙයක් නැහැ. හැමෝම අසන්න වෙලා ඉන්න වෙලාවක තමයි අපිට අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා ඇතුළු විරෝධාර හමුදාවන් 2010 මේ 19 වෙනිදා ත්‍රස්තවාදයේ මුලින් උටා දානවා. එතකොට මාවිල්ලාරු සටන, තොප්පිකර සටන, අවසානයේ වෙල්ලමුල්ලි වයික්කාල් වල සටන දක්වා. ඒ සටනට අපිට මතක් වෙනවා විජිතපුර සටන. ඊට පස්සේ මිනිසු නැවත සිනාසෙන සතුටෙන් ඉන්න මිනිසුන්ගේ පිරුණු රටක් බවට පත් වෙනවා. ආර්ථික වශයෙන්, සමාජික වශයෙන් ලංකාව දියුණුවෙන්න පටන් ගන්නවා. නමුත් මේක බලානින්න බැරි. නැවතත් අර විදේශීය බලවේග. අර මම පෙර කීවා වාගේ රටක් ඇවිල්ලා ආක්‍රමණය කරන්න බැරුණත් රට තුළ විසබීජ රටේම ජාතීන් හප්පලා හරි කරන්න පුළුවන් දෙයට අදපත් වෙලා තියෙනවා. එහෙමනම් අපිට වෙනත් රටක් නැහැ. අපි මොන රටේක හිටියත් අපිට තියෙන්නේ අපේ රටේ තියෙන නිදහස නැහැ. අපිට කතා කරන්න, හිතන්න, කැමති රැකියාවක් කරන්න, කැමති තැනක පදිංචි වෙන්න, කැමති කෑමක් බීමක් ගන්න, කැමති ඇඳුමක් පළඳුමක් කරන්න, කැමති ආගමක් අඳහන්න අපිට නිදහසක් තියනවද වෙන රටක? අඩුම ගානේ මේ රටෙත් තියනවද? එහෙමනම් අපිට මේ නිදහස තියෙන්නේ අපේ මව්බිමේ, අපේ ලංකාවේ. එහෙමනම් මම මේදී මට මතක් වෙනවා මේ ක්වෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය 1984 ආරම්භ කරන්නේ ලංකාවේ මේ යුද්ධයත් එක්ක පාදක කරගෙන. ඒ අවස්ථාවේ ඔවුන්ට ලැබෙනවා ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරනවා. ඒ තුළ ඔවුන්ට ලැබෙනවා දිනාර 10ක මුදලක් සහ කිරි පැකට් එකක්. මේ මුදල් වලින් තමයි ඔවුන් මව්බිම හමුදාවට පෝෂණය දෙන්නේ. ඒ තුළින් හමුදා පවුල් නඩත් වෙනවා, කෘතිම පාද ලැබෙනවා, වෙනත් ආදර ලැබෙනවා. අදටත් ඒ අරමුදල සාර්ථකව කරනවා. එහෙමනම් අන්න නිදහසට වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් තමුන් වහන්සේලා දායක වන ඉතිහාසය.
jati agam desa panah hukuman beda kintora apa rata ninda hasa takkan ini Asia ve ashcharya bata patkar ganimata eksatta eksitta pelagasan lesa oba samata arayum karamin mage deshane me avasan karana bohoma stuti Matrubumi nidahas arakale pilibandawa wasara gananawak vikashaya bohoma saransha gatawa Obi matakayata ikasu kala tarapati karyalaye kamkaruwanshaya deuna lekam Winston gahawathmathumanta sanskrutika sangamaye garu sabhapathuman nathulu silu denage gaurawaya stutiya me mohothedi pura karana sitinawa Milagata apa sudanam wenawa oba tawat narthanayakata ikasu karagannata apa dannawa oba balaporuth wenne inne Oba balaporuth wena prasangayata ekathu wanna. Namuth thawa sulu mohothak thibenawa e sadaha. Idamatten Akut Sri Lanka Sanskrutika Sangamaye Narthana Kandayame apuru narthana shilpiyek uda pahata rata saparagamu yana narthana sampradayan ikkasu karamin ohu genena apuru narthana nirmanayakata obawa ikkasu karagannatai me sudanama. Sanskrutika Sangamaye meveni katayutu waladi Nartanan si kepi pinana dakshatan dakwana menartana shilpiyata api aradhane karanawa ada udah pahatarata sabaragamu kiyana nartana sampradayan tuna ekathu kara ohu visin nirmanaya kala yapuru narthanaya vedikave digaharinnata api hamuwama atpala sanhanakin aradhane karamu Prabhat Mayura nartana shilpiyata vedikawa bahara gannata Devalang Sarva Devo Namo Varang
සංස්කෘතික සංගමය සංවිධානය කරන මේ අපූරු ප්‍රසංගයේ උත්සව සභාවේ වැඩ කටයුතු අවසන් කරන්නටයි අපේ සූදානම. අපි ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්න එඩ්වඩ් ජයකොඩි ආදරණීය කලාකරුවා රසාලිති කරවන ඒ මාරම්බරිය සමග ඔබට එක්කාසු වන්නට ඉඩ හසර ලබා දෙන්නට අපි සූදානම්. ඉදමත්ෙන් මෛතම ගෞරවයෙන් ආරාධනය කරනවා. අද නිදහස් සැමරුම් උළෙලේ සූති කතාව වෙනුවෙන් කුවේත් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් උක්පත්ත මහතාට අප සමග එකතු වන්නට සූති කතාව වෙනුවෙන් සුභ සන්ධ්‍යාවක් වේවා. කුවේටි ගරු තානාපති CHM විජයරත්න මැතිතුමා, එම ආර්යව ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ ගරු සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර මෙත්වා ප්‍රමුඛ ගරු අනුශාසක සංසදයේ මෙතුළු සියලු සමස්ත කාර්ය මණ්ඩල අවසරයි. සම්භාවනීය මෙම අවස්ථාවට පැමිණෙන සියලු දෙනාගේම අවසරයි. වසර 29ක් තිස්සේ අභිමාණයෙන් අපට මෙම නිදහස් සුසය සමරන්නට ලැබීම ඉතාමත්ම සන්තෝෂයට කරුණක්. ඇතර මෙම සත්කාරයේදී අපිට කුවේටි තානාපති කාර්යාලයේ එදා සිට අද දක්වා වර්තමානයේ දක්වා අපිට පැමිණ සිටි සියලුම තානාපතිවරුන් සහ එම කාර්ය මණ්ඩලය අපට ගොඩක් උදව් කළා. මෙම වසරේදීදත් මෙම උත්සවයේදී අපිට ඉතාමත් නිත්‍යානුකූල කටයුතුදී ගරු තානාපතිතුමා ඉතාමත්ම අපිට උදව් උපකාර කළා. එම කාර්ය මණ්ඩලය උදව් කරලා එසම එතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංස්කෘත සංගමයේ ගරු අනුශාසක අනුශාසකතුමන් ඇතුළු සියලුම සමාජ සේවක මහත්මීන් අපට උදව් කළා. ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේ ගරු කලාපීය කළමනාකාරතුමා ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයටම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අපට මෙම සත්කාරයදී පියාසර අනුග්‍රහය ලබා දීම පිළිබඳව මිරාජ් වීඩියෝ ආයතනයේ කැලුම් විජේසිංහ මෙත්තමාට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ අලංකාර ලයිට් සහ ශබ්ද විකාශන යන්ත්‍රය ඇතුළු සියලුම දේවල් මේ මහත්මයා විශේෂ දායකත්වයක් දීමින් අපට මේ ලබා දීම අලංකාර කිරීම පිළිබඳව, ඒ වගේම මේව ලස්සන වේදිකාව නිර්මාණය කිරීම පිළිබඳ කාර්යයේදී ශ්‍රී ලංකා සංස්කෘත සංගමයේ ප්‍රචාරකම් නිසාන්ත මහවැව අනුශාසක දිමුතු ප්‍රසන්න ලිවිසන් මහත්මයා ඇතුළු සියලු දෙනාම අපිට ලබා දුන්න ඒ උත්සාහයට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. චැනල් 1 නාලිකාව මෙම කාර්යයේදී අප සමග එකට සිට මෙම උත්සවය විකාශන කිරීමේ කටයුතු භාරගෙන තියෙනවා. මෙම චැනල් නාලිකාවේ ප්‍රධාන
සභාපති නියතුළු ශිල්කාර මණ්ඩලත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ කාර්ය කරගෙන යාමට ලබා දුන් සියලුම අනුග්‍රහයන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව වචන දෙකක් කියන්න ඕන. සංගමේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳව අපි ගරු සභාපතිතුමා සියලු දෙනාම ගැන හැමදාම වරින් වර වරින් කිව්වා. ඒත් අනාගතය පිළිබඳව මට පොඩි එක වචනයක් කියන්න තියෙනවා. අපි මෙම වර්ෂයේ සහ ලබන වර්ෂයේ අපි වෙන් කර තියෙන්නේ මහරගම පිළිකා රෝහලට අනුබද්ධ ඉඩමක පිළිකා රෝහලේ අසනට රෝගීන්ගේ නෑදෑයින් වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට අපි දැන් මේ දවස්වල කටයුතු කරගෙන යනවා. ඒ නිත්‍යානුකූල තත්ත්වය අතර මෙම කාර්යයත් අපිට හැමදාම ලබා දෙන මේ වෙළඳ ප්‍රවාස සහ කුවේට්ටි සියලු දෙනාගේම මායිල්නෝ ඒ කාර්යයටත් අපිට සහයෝගය දෙන්න කියලා ඔබ සෑම දෙනාටම සුබ රාත්‍රිය. කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය මෙවර 65 වන නිදහස් සැමරුම වෙනුවෙන් අපූර්ව ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා. ඔබේ බලාපොරොත්තුව ඒ රසාලිත්වයෙන් පිරුණු මෙවරු සංගීත රාවය සමග එක්කාසු වන්නට. මට දෙන්න තව විනාඩි කිහිපයක්. අපි පුංචි කෙටි විවේකයකට යනවා. විනාඩි 10ක පමණ පුංචි විවේක කාලයකට වේදිකාව සූදානම් වන අය සඳහා ඉන් අනතුරුව අප සූදානම් ප්‍රසංගය සමග එක්කාසු වෙන්නට අප ඔබට විනාඩි 10ක කෙටි විවේකයක් ලබා දෙනවා. ඉන් අනතුරුව නැවතත් අපි ඒ ඔබ බලාපොරොත්තු වෙන මාරම්බරි ප්‍රසංගය පළමු වතාවට කුවේටේ ඔබට දෙන්න කරන්නට සංස්කෘතික සංගමය බොහොම අභිමානයෙන් සූදානම් වෙලා ඉන්නවා. අනේක විද ගීතයෙන් පෝෂණය කළ විවිශාරදවරයා සංගීත වේදියා පිළිබඳව දිගහැරෙන විශේෂ වාර්තාවට සසඳකින් අප සූදානම් ඔබව මාරම්බරිය සමග සමීප කරවන්නට. අපි සූදානම් ඒ වාර්තාවට සහන ඔබ එකතු කරන්නට මාරම්බරි ප්‍රසංගය සහ එඩ්වඩ්ගේ ජීවිත කතාව ඇතුළත් විනාඩි කිහිපයක වාර්තාවට සහනක් අපි සූදානම්. මේ පසුපසින් තිබෙන අතිරේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අපි ඒ වාර්තාවට සහනට එකතු වෙමු. ඉනතරතුරුව ප්‍රසංගය රස විඳිමු. සිංහල ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයේදී ඊට අරුතක් එක් කරමින් නින්නාද වූ බලාපොරොත්තු සහගත අපේ හඬ ඔහුය. ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩිය. මගේ යම් යම් බලාපොරොත්තුවක් තිබුණා ඉතින් මේ ගායන ක්ෂේත්‍රයට එන්නත්. ඒ වගේම රංගනයටත් ලොකු ආසාවක් තිබුණා. එඩ්වඩ් ස්වර්ණමය හඬක් ඇති ගායන වේදිකාවක අමයුරු කීමෙව් සංගීත වේදිකාවක නළුවෙක් විශිෂ්ට කලාකරුවෙක් කලාකරුවන්ගේද සහෘදයෙක් රත්තරන් හඬක් මෙන්ම ඔහුට රත්තරන් හඬක්ද ඇති වගට සුලවත් වූ සාක්ෂි දරදී ගමේ නිතර ඇසුණු ගොයම් කවි කරත්ත කවි පැල් කවි ඔන්චිලි වාරම් ඔහු මුමුණන්නට පටන් ගත්තේ බාල වියේ සිටමය. කොපර කොපර පිඤ්ඤා වස බැලුවොත් දිසාඤ්ඤා. කොපර කොපර පිඤ්ඤා වස බැලුවොත් දිසාඤ්ඤා. එඩ්වඩ්ගේ පසු කාලින ගී බොහෝමයක ඒ සුන්දර ගැමි ගායන රටාවල රම්‍යතාවද ජන ගී හැඩතලවල මිහිරියාවද ගැබ් වූයේ ඒ නිසා විය හැකිය. නිල්ලන්දේ ගම් මැද්දේ ඉදිද සමන් පිපෙනවා මෙල් වැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා. රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවධියේදී ප්‍රවීණ ශිල්පීන්ගේ අත්වල් ගායකයෙකු ලෙස ගුවන් විදුලි පටිගත කිරීම වලට දායක වන්නට ලැබීම ඔහුගේ ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරන්නක් විය. ගුරු වෘත්තියට එක් වූ එඩ්වඩ් නාලන්ද විදුහලේ කිටි කලක්ද කැලණිය ගුරුකුල විදුහලේ දිගු කලක්ද සේවය කළේය. 1986 දී ඔහු සංගීත අංශයේ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියෙකු ලෙස උසස් වීමක් ලද්දේය. එඩ්වඩ් ජයකොඩි දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරයි. දහස් ගණන් ගී නොගැවූද ඔහු ගැයූ ගී සියල්ල විශිෂ්ටත්වයෙන් පරිපූර්ණ විය. වසන්තයේ අග හමු වෙමු සුන්දරී.
1991 වසරේදී චරිතාත්මක දර්ශනී පීරිස් සමග ජීවිත සත්සර බෙදාගත් එඩ්වර්ඩ් චන්දීප ශාරණාත් සහ ශාරණ්‍ය රසින්දි නම් වූ කලාකාමී දරු දෙදෙනෙකුගේ අභිමානවත් පීතෘවරයාණන්ය. සිකුරු තරුවරයේ එඩ්වර්ඩ් ජයකුඩි බාත්කණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් විශාරද උපාධිය ලබා ගත්තේ 1992 දී. පසුබිම් ගායකයෙකු ලෙස චිත්‍රපට රැසකට මధుර ගායන දායකත්වය ලබා දුන් ඔහු ගෙදර පුතුන් නම්මා චිත්‍රපටයේ ගායනය සඳහා ස්වර්ණ සංඝ සම්මානය ලබා කරගත්තේ. මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් ශිල්පියෙකු ලෙස සිය කිතුකස ජගත් ප්‍රජාව වෙත පතුරවමින් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව සහ මැද පෙරදිග රටවල් රැසක සංගීත ප්‍රසංගවලට ඔහු දායක විය. ඒ අතර සිඩ්නි ඔපෙරා හවුස්සේ පැවති ප්‍රසංගයට දායක වීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක් විය. කෝකිල දේවි වීරතුංගගේ පටන් ගිත්මි විහාරා ළමා ගායිකාව දක්වා පරම්පරා ගණනාවක ගායිකාවන් සමග යුගගී ගැයීමෙන් ලබා දුන් දායකත්වය කිසිවෙකුටත් දෙවැනි නොවේ. සිහිනයේ හැම රාත්‍රියේ හින්දි මුක් ලංවී මෙසේ අපේ කාලයේ සුවිශේෂී ප්‍රතිභාවකින් නෙබේ අග්‍රගාම්‍ය කලාකරුවකි. උපන් රටට ණය නැති කීර්තිමත් රටවැසියකි. හොඳයි, අපි හැමෝම එකම අත්පොල සන්නහනකින් ආරාධනා කරමු මාරම්බරී ගිමේසි ආරම්භ කරන්නට එඩ්වර්ඩ් ජයකුඩි නම් වූ අපේ ගාන්ධාරයන්ට විශාරද චරිතා ප්‍රියදර්ශනී ඇතුළු ඒ සෞර්ධ සංගීත ශිල්පීන්ට මාරම්බරි ප්‍රසංගයේ අපූර්වත්වය නොනිමෙන රසය ඔබට එක්කාසු කරන්නට ඔබ අත්පොළ සන්නාදේ අවශ්‍යතාවයයි දැන් තිබෙන්නේ. අපි ආරයුම් කරමු ඒ අපූර්ව ප්‍රසංගය ඔබේ හදවතට සමීප කරන්නට විශාරද එඩ්වර්ඩ් ජයකුඩි සංස්කෘතික සංගමේ මේ වාසනාවන්ත වේදිකාවේ මාරම්බරිය රස ගන්වනි මෙලෙසින්. Thank you.
Prastawa labiba loku bahagyayak kiyala hitenawa mamath ape kandayamath e pilibanda ape Sri Lanka sanskrutika sangamayatath thanapathi karyalayatath thanapathituma athulu sangvidhayaka mandalaye sieluma denata api obath apath yakalata Honda atpolasan nadia demu kela mang mulima illa sitna. Ma hitena me ape hamuwima api maubimedi one tarang hamu vela tiyenawa. Kuete edit api warin war hamu vela tiyenawa. E gana passe katha karanawa. E hamuwima nisama ada hondama dawasa kela mata hitenawa. Ada hondama dawasa oba enawa nam kiyala mang geethekin gæyuwaṭa ada hondama dawasa une obe sapaminima nisa ehemanam deedunu palama uda mama innan oba enatura ada hondama dawasa Thank you.
Kali nama kumburi, ehun goyam git, nelum git, karatte kavi, khamati, meweing honda panneraya kelabala, gamai palliya tap gihilla, pansala tap gihilla, evenut abhashe labala tamai, adhe me vedika wakata goda vennete vasanava labune. ඒ අතරේ මේ අපේ අක්කා ලොකු අක්කා මට අවස්ථාව ලබා දුන්න ආදුනික වැඩසටහනකට ගුවන්විදුලියේ තරගයකට එන්න මම කොටකලිස මඳින කොල්ල කාලේ ගුවන්විදුලියට ඇවිල්ලා ආදුනික වැඩසටහන් වල අවුරුදු 9ක් ගීත ගායනා කළා අද වගේ SMS අරවමවත් තිබ්බේ නැහැ එහෙම තිබ්බනම් අවුරුදු 9ක් දුක් විඳින්න වෙන්නේ නැති වෙයි සමහර විට. හැබැයි ඒක හොඳ පන්නරයක් අවුරුදු 9ක් ආධුනික වැඩසටහන. ඊට පස්සේ අපේ අක්කම මට අවස්ථාව රජයේ සංගීත විද්‍යාලයට ඇතුල් වෙන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නත් ඉල්ලුම් පත්‍රයක්. අපි ඉතින් ගමේනේ අක්කා හොඳ වෙලාවට කොළඹාව කලින් Polis Departemen itu rekiah. Itu kami inilah Vishwavidyalaya itu tenne varam lebuna Sangeet Vishwavidyalaya itu. Itu innoa Sangeet Kshetre Devanthiyo. Amaradeva sir innoa, Sanat Nandasiri sir innoa, B. Victorperra sir la innoa, mevage Ivo Dennis Mahathya innoa, Amara Ramathunga Mahathmiya innoa. Itu apata honda අත්දැකීමක් ලැබුණා. ඒ අයත් එක්ක ගුවන්විදුලියේ වැඩසටහන් වලට ගියා. සමූහ ගායනා වලට, අත්වැල් ගායනා වලට. ගිහාම ඉතින් අපි හැමදාම අවුරුදු හතරක්ම ඌවා තමයි කියන්න හම්බුනේ. අද එක රැයින් එන්න පුළුවන්නේ එකරැයින් අද ගායකයෙක් වෙන්න පුළුවන් ලංකාවේ ඕන කෙනෙකුට මුලින්ම මාව ඔය ආ කියන දෙක ගියේ අමරදේව සර් දැන් එදා ගිහිල්ලා ගුවන්විදුලියේ ওই වැඩසටහනට සහභාගී වෙලා එදා රෑම ඒ වැඩසටහන ගුවන්විදුලියෙන් යනවා රෑ 8:30ට යනවා ගෙදර ගිහිල්ලා කිව්වා ඔන්න අපේ වැඩසටහනක් යනවාද අපි සින්දු කියපු. ඉතින් අපේ ගෙදර එදා කඩල තම්බලා කෝපි හදලා ඡන්දය අහන්න වගේ හැරියි.
Pasti atah maat me wede sitahana pracharya una thing den atah maar den 9ට ප්‍රවෘත්තියන් දත් ළඟයි වැඩ සටහන ඉවර වුණා ඉතින් ගෙදර ඇහුවා කෝබං උඹේ සින්දුව ඉතින් මූණු හරි නෑ වැඩිය ඒ මදිවට අල්ලපු ගෙවල් වල ඇත් ඇවිල්ලා මං කිව්වා අර අපි තමයි අර හා හා ඉතින් හැබැයි ඒ ආයක තමයි අදත් අපිව ජීවත් කරවන්නේ දැන් මම ගයන්න යන්නේ අමුතුම ආරේ ගීයක් ඔබට මතක ඇති ගමේ ඉන්නකොට මේ හැමෝම අපි ගමේ කොළඹට ආවෙත් ගංකාරයෝ තමයි මේ රට ආවෙත් ගංකාරයෝ තමයි අපේ අම්මලා උදේට කාලා ඉවරුණ ගමන් මොකද කරන්නේ පුතේ දවල්ට හදන්නේ මොනවද කියලා අහනවා. දවල්ටත් එහෙමයි. දවල්ට කාලා අත පිහින්න හම්බ වෙන්නේ නැහැ. පුතේ රැට මොනවද හදන්නේ කියලා. මේක තමයි අපේ අම්මලාගේ චක්‍රය. අම්මා කවදාවත් අලුත් ඒවා කන්නේ නැහැ හැමදාම පරණ ඒවාම තමයි කන්නේ. උදේ ඒවා දවල්ට දවල් ඒවා රැට. අනිත් එක තමයි අපේ අම්මගෙන් අහනවා අල්ලපු ගෙදර නැන්දලා හැම ඇවිල්ලා ජේන් නැන්දලා හැම ඇවිල්ලා අහනවා උඹට තාව කල් තියෙනව නේද බරෙන් නිදහස් වෙන්න කියලා ටික දවසක් ගිහිල්ලා ආය අහනවා උඹ නම් යාන්තම් බරෙන් නිදහස් වුණා නේද එකක් එහෙමත් අහනවා මේ කියන්නේ ව්‍යංගාර්ථයෙන් දරුවෝ දීග දෙන එක ගැන අපේ ගෙදරත් අක්කලා නංගිලා හතර දෙනෙක් ඔවාහම තමයි. ඉතින් කොහොම හරි අපේ අම්මා බරින් නිදහස් වෙන්න දීග දුන්නා කියමුකෝ. අම්මට කවදාවත් බරින් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අවුරුද්දක් යනකොට පොඩි එකෙක් ගෙනත් දෙනවා. දරුවන්ට දැන් තව අම්මා කෙනෙක් වෙනවා. ඒක නිසා ප්‍රේම කීර්ති දල්විස් මට ලියලා දුන්නා. බැරි බර හින්දයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ අම්මා කවදා හරි බුදු වෙන්නේ බෝ ගහක් යටවත් වෙන ගහක් කොළක් යටවත් නෙමෙයි අපේ අම්මලා කවදා හරි අපේ ගමේ අම්මලා බුදු වෙන්නේ ලිප මුල්ලෙම තමයි කවදා හරි වික්ටර් රත්නායකයන් සංගීතවත් කළේ Thank you.
කලාකරුවෙක් අපි රටේ ඉඳලා ආවහම බොහෝ රටවලට අපි ගියාම අපට දැනෙන දෙයක් තමයි තානාපති කාර්යාලය අපේ අයත් එක්ක ලොකු සම්බන්ධකමක් නැහැ සමහර රටවලට ගියාම අපි ප්‍රසංගයක් කරලා යනතුරුත් තානාපති කාර්යාලයෙන් දන්නේ නැහැ මෙහෙම එකක් තිබ්බා මෙහෙම කලාකාරයෝ ලංකාවෙන් ආවා කියලා දන්නේ නැහැ ක්වෙට් රාජ්‍යයට අද ඊයේ අපි ආවේ ඉතින් ඔබතුමාගේ පැමිණීම ඔබතුමියගේ පැමිණීම අපි බොහොම ගෞරවයෙන් අපට කරන ලද ලොකු ගෞරවයක් විදිහට අපේ කලාවට කරපු ලොකු ගෞරවයක් විදිහට අපේ රටට කරපු ලොකු ගෞරවයක් විදිහට අපි සලකනවා මැතිනිය විජේරත්න මැතිනිය මහා සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ කලක් රාජකාරී කරමින් ඉඳලයි මෙහෙට ආවේ ඉතින් ඒකත් ලොකු සන්තෝෂයක් පරණ අපේ මිත්‍රත්වය යලි යලිත් අලුත් වෙන්නට දැන් කපිල කුමාර කාලිංග ලියපු ගීයක් ගුවන් විදුලිය අර මං කියපු අර තරුණ කාලේ එකවරම මට කෙනෙක් ගෙනත් දුන්නා පද කීපයක් පද ලියපු කොළයක් දැන් දෙකමාරයි වෙලාව තුනට සජීවී වැඩසටහනක් තියෙනවා මේක කොහොම හරි තනුවක් නිර්මාණය කළා තුනට සජීවීව ගයමුද කියලා අහලා මම ඒ අභියෝගය බාරගත්තා හිටපු වාදක මණ්ඩලයටත් ඉක්මනට ස්වර ප්‍රස්තාර ලියලා දීලා මේ ගීතය දෙකමාරට හම්බුණ ගිය තුනට සජීවීව ප්‍රචාරය කළා සජීවීව මා ගයමින් ඒ ගීය තමයි දැන් මම ගයන්නේ මේක තරුණ කාලේ කිව්වනේ මම නිර්මාණය කළේ දැන් තරුණ කාලේ ඉක්මවලා ගොඩාක් කල් මම හැබැයි මම තරුණ නොවුනත් මට හිතෙනවා මේ ගීය තාම තරුණයි කියලා ඒ නිසාම මම මේ ගීයට තරුණ කාලේ මතක් කර කර ආදරය කරනවා I'm gonna get it.
Siril Samarakon rachana kali Kalani Perera sangeetavat kali
ඒක පුද්ගල ප්‍රසංගයක් වුණාම පොඩි විවිධත්වයක් තියෙන්න ඕනේ වරින් වර. ඒක නිසාම තමයි මම අවුරුදු 35ක් අවුරුදු 35ක් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 35කට පසුව තමයි මේ ඒක පුද්ගල ප්‍රසංගය මාරම්බරි නමින් ආරම්භ කළේ 2010 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඊට පසු වරින් වර ශ්‍රී ලංකාවෙත් විශේෂයෙන් නෙළුම් පොකුණේ ස්විට්සර්ලන්තයේ ප්‍රංශයේ ඉතාලියේ නගර 9ක ඊතර මෙතර ප්‍රසංග පවත්වලා තමයි අද මේ කුවේට් රාජ්‍යයටත් ආවේ. මම ওই අවුරුදු 35 ගාන එහෙම කියනකොට 1985 දී මේ කුවේට් ආවේ. ඒ කුවේට් ඇවිල්ලා ගිහිල්ලා මම චිත්‍රපටයක පසුබිම් ගායනය කළා. ගෙදර බුදුන් අම්මා කියන චිත්‍රපටේ. ඒ චිත්‍රපටයේ 1987 දී තිරගත වෙලා හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට මට සම්මානයක් ලැබුණා. විශාරද නන්දා මාල්ලි මහත්මිය සමග යුග ගීතයක් ගයලා ගෙදර බුදුන් අම්මා කියන චිත්‍රපටේ. මම මේ 85ම හැම වෙලාවෙම මතක් කරන්නේ ඒ 85 කුවේටේට එනකොට හිටපු මිත්‍රයෝ කීප දෙනෙකුත් ඉන්නවා අදත් මේ සංගමේ. විශේෂයෙන් බබා සාලි අපේ හොඳ මිත්‍රයෙක්. එතුමා ඇතුළු දැන් අනුශාසකත්වයට ඉන්නවා ෆිලිෂියා ප්‍රනාන්දු මැතිනියත්, දිමුතු ප්‍රසන්නත්, දිමුතු ප්‍රසන්න මහත්මයාත්. ඉතින් මේ සම්බන්ධතාවයන් දැන් මොහමඩ් අලි කියලා කෙනෙක් ඉන්නව දන්නවද? කැෂියස් ක්ලේ කියන්නේ බොක්සිං. දැන් ඒ මොහමඩ් අලිනේ මෙහෙ ඉන්නවා. අලි මොහමඩ්, අලි මොහමඩ් ඉක්බාල්. ඉක්බාල් තමයි පැරණිම මිත්‍රයා අපේ මේ සංගමේ ඉන්න. 85දීත් ඒ මොහමඩ් අලි වගේම හිටියා. අදත් මොහමඩ් අලි වගේම තමයි ඉන්නේ. ඉතින් ඒ අපේ සම්බන්ධය ගොඩාක් දුරදිග ගියා. මේ ප්‍රසංගයටත් අපේ අජිත් අවිකුමාර මැතිතුමාට උපරිම සහයක් දුන්නා. ඉක්බාල් තමයි හැමදාම කරදර කරනවා අපිට ලංකාවට දුරකතනේ. උදේටත් එකක් දෙනවා, තවල්ටත් දෙනවා, රැයටත් දෙනවා. දැන් හරි නේද? දැන් හරි නේද? එනව නේද? මේක තමයි කැපවීම. ඉතින් මේ කැපවීම දැන් අපි මේ මුළු සංගමයටම තව අත්පොල් සන්නාදයක් දෙමු මං වෙනුවෙන්. ඇයර් චිත්‍රපට කතාව කියලා චිත්‍රපට ජීවිතයේ ඒ මුල්ම සම්මානයක් ලැබුණ 87 මෙහෙම මෙහෙම එනකොට මං අර කීවනේ ඉතින් දැන් අපි තරුණ නෑනේ. ඉතින් වරින් වර හිතෙනවා දැන් සින්දු කීව ඇති කියලාත් හිතෙනවා. එහෙම වෙනකොට මොකක් හෝ සම්මානයක් ආයෙත් හම්බ වෙනවා. ඉතින් ඔහොම ඇවිල්ලා 2010 මං හිතුවා දැන් ඇති කියලා. එතකොට සරසවි සම්මානයක් මට හම්බ වෙනවා හොඳම පසුබිම් ගායනයට, සිරි රජ සිරි චිත්‍රපටයේ සෝමරත්න දිසානායක. මං හිතුවා ඒක අවසානයක වෙන්න ඇති සමහර විට කියලා. ඊට පස්සේ 2012 මට මහාචාර්ය සුනිල් ආරයන් ආරාධනා කරනවා කුසපබා චිත්‍රපටයේ තේමා ගීතය ගයන්න. ඒකේ අපූර්වත්වය තියෙන්නේ ඒ චිත්‍රපටයේ ගීත 6-7 තිබුණා. අනික් සේරම ගයන්නේ තරුණ පරපුරේ කසුන් කල්හාර, නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක මේ වාගේ තරුණ අය එක්ක. ඉතින් මා තරුණ විදිහටම එතන හිටපු එක ගැන සන්තෝසයි. ගිය සතියෙත් තවත් අලුත්ම චිත්‍රපටයක සිරි පැරකුම් කියන චිත්‍රපටයේ තේමා ගීතය ගයලයි මම කුවේටේට ආවේ. දැන් මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා කුසපබා චිත්‍රපටයේ විශේෂ ඒ ගීය රූපරාමෝස්සේ රස විඳින්නට
දැන් අපි ශාලාවේ විදුලි ආලෝකය නිමලා අපි ඒ ගීය නරඹමු. වාදක මණ්ඩලයටත් මං චුට්ටක් අයින් වෙන්න කියනවා නැත්නම් තිරේ හරියට පේන්නේ නැති නිසා. බොහොම ස්තුතියි. දඹදිව සැවැත් නුවර දෙව්රම් වෙහෙර අප බුදු හිමි සඳ වැඩ සිටින සඳ යට ගිය දවස පත් යුවතියක දැක පින් බැඳ ඇයට කෙලෙසුම් වසඳව සසුනේහි උකට ලිව යට ගිය දවස උකටලි මහනුන් කැඳවාගෙන දම් සබාවට තමන් වහන්සේ විරහත් භවයක කුසලම් රජකුමරුව ඉපිර පබාවති නම් ළඟක නිසා කුසජාතකය කාමපාශයෙන් මෙත් අදරි වූ සතාරෝදරු වින්දෝනම් පුදී ජනන් ගැන කියනු රසකරන්නට හැඩකරන්නට තවත් ඔබ ප්‍රිය කරන ඔබ ආදරය කරන ආදරණීය ශිල්පිනියකට ඇය ආරාධනා කරන්නට හදන්නේ. ඇය විතක දක්ෂ නිවේදිකාවක් රූපවාහිනියේ නිතර දෙවේලේ ඇගේ රුව නිවේදිකාවක් ලෙසින් දැක්කා. ඇය විශාරද ගායිකාවක්. 1991 දී එඩ්වඩ් ජයකුඩි සමග යුග ගීය ගයන්නට එකතු වුණු ඇය අද මාරම්බරී ප්‍රසංගෙත් ඔහු සමග රටවටා ලෝවටා යමින් ඒ සංගීතයේ රසයේ අපූර්වත්වය ඔබේ හදවතට සමීප කරනවා. ඒ ආදරණීය විශාරදවරියට සංගීත පරපුරක අපූරු ගායිකාවටයි මේ ආරාධනය. අපි හැමෝම බොහොම ප්‍රතාපවත් අත්පුල සන්නාඩකින් මාරම්බරිය හැඩවැඩ කරන්නට රසාලිත්‍ය කරන්නට ආරාධනා කරමු. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ආදරණීය ශිල්පිනියට ඔබ
දිනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. කුවේට් රාජ්‍යයට මම මේ ආවේ තුන්වෙනි වතාවට. ඒ නිසාද හරිම සුන්දර දවසක්. කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයට ප්‍රධාන වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ සුන්දර සන්ධ්‍යාවේ දේශීය ගීතයට ආදරය කරන යහපත් ගීතයට ආදරය කරන ඔබ වැනි පිරිසක් එක්ක ගීත ගායනා කරන්නට අවස්ථාව උදා කර දීම ගැන මුලින්ම මා ඒ ගායනා කළ ගීතය මගේ සංගීත ජීවිතේ විශේෂ ගීතයක් 1987 වසරේ ගීතේ පටිගත වුණේ විපුල් ධර්මප්‍රිය ජයසේකර ගීතේ රචනා කළේ සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් මීළඟට ගායනා කරන්න යන ගීතයත් මං හිතනවා අපි කොයි රටක හිටියත් කොතැනක හිටියත් අපි හැමෝටම ඉන්නේ එක අම්මයි එක තාත්තයි හරියට ඉරයි හඳයි වගේ මං හිතනවා අපේ ජීවිතවලට ඉතාමත්ම සමීප ගීතයක් කියලා මීළඟට ගායනා කරන්නේ ගීපද පූජ්‍ය රඹකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ සංගීතය එච්.එම්. ජයවර්ධනයන්ගේ
marambariya rasagannwannata visharada charitha pradarshani vedikawa innakota mata puncha aduwak danenawa api ehema karana ekak honda nehai kiyala hituna aya taniyam innakota edward chayakoti vedikawa pitipassata vela innaka sudusu neha viveka gannaka sudusu neha ne api hamuma lassanath pula sanhadak demu e jeevana gamane yuga geethe wageema Maharambariyet, apuru yuga ki gahennada, Edward Chayakodita, visharada Edward Chayakodi shilpiyada, nawatha wathawak, vedikawata ennatai kiyala, charitha samaga ekathu wannata. Viveka ganna hambenne naha samanta. Charitha me giya gayanakota mata matak une. Ape putrayat innawa metana, gitaraya wadane karamin, passe handunnala denawa wadaka mandale. Isara deng denang aurudu visak vidara upadhi apekshakek mama kiyanne aurudu 7-8 kale hemadama apata wendala ne yanne charitha tay matai wendala tamai gathawa kiyala iskole yanne ithin den lamai enne enne ape ratet hitupu gaman karya bahula wenawa Computer itu tikak pedieng kalle gata karno. Uhum vela aurudu dahaye kolaha vena kote hitupu gamang vaninda amatak vela yana avastha titing indela hitla matu eno. Kohmari ting api tarawatu kalle ne. Mama dawasak re Andedi oluwa hema athagala putha daham pasal yanawa neda ow ei mata bæida podak haamudruwa hamba wenna puluwan ei mokada thata haamudruwa dannawa dannae taatta puthaata wandine mokak hari gaathawak thiyenawada kiyala ei ai ehema ekak naha ne man kiwa naha Ehema ekak tiyenawa nan haamuduruwanta kiyala hadala hari aragena den putaatath vela naha ne ithin apita wandinna mata udeeta udeeta eka kiyala wandinna hari puluwan ane eka therum gatta gahuweth naha bennith naha ithin adath yanakota kakul deka allala api dinata gaathawa kiyala wendala thamai yanne meka thamai daruwan hadanna tiyena hondama kramaya එදා ගැහුවා නම් වඳින්න නැතුව මෙයි ජීවිතේට. ඉතින් මෙහෙම අපට අපේ ළඟට ආයේ ගන්න පුළුවන් ළමයි. දැන් මෙතනත් ඉන්නවා පොඩි දරුවෝ. පිට රටාව කියලා හිතන්න එපා. අම්මා තාත්තට වඳින්න ඕනේ. මං කාටවත් කියන්නේ නැහැ වඳින අය අත උස්සන්න කියලා මං අහන්නේ නැහැ. වඳිමු අම්මටයි තාත්තට. ඒක තමයි චරිත නැන්දා කිව්වේ. මවයි පියයි ගහයි වැලයි ඉරයි හඳයි දෙකම නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ නේද ඒක තමයි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුව ලියලාගෙන දුන්නේ මේ ගීයේ හාමුදුරුව වැඩිපුර පේලියක් ලියලා තිබුණා මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ මල් වැව්වා ඉර මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ දූ පුතුනේ දෙපා වඳිමු ඒ දෙන්නාගේ මේක දැක්ක ගමන් චරිතය කිව්වා හාමුදුරනේ මේ පේලිය ඕනි නෑ නේද කියලා මොකටද අපි දරුවන්ට වඳින්න කියන්නේ අපි අම්මයි තාත්තයි ගැන කියලා දෙමු වඳින එක එයාගේ වැඩක් ඉතින් මේ පේලිය කපන්න හාමුදුරුවොත් කැමති වුණා දැන් ගයන්නේ සිද්ධාර්ථ හාමුදුරුව අපි දෙන්නට ලියලා දුන්න යුග ගීතයක් මේ ගීය ගුවන්විදුලියෙන් ටිකක් ජනප්‍රිය වුණ කාලේ අපි දෙන්න එතකොට විවාහ වෙලත් නැහැ නේද? හරි. විවාහ වෙලත් නැති කාලේ අපි හදිස්සියේ ලොකු බඩගින්නකින් ආපන ශාලාව වුණා කොළඹ. බඩගින්න වැඩිකමටම හවස 4ට විතර
අපි දෙන්න හැඳි ගෑරුප්පෙම කෑව. කනකොට අල්ලපු මේසෙ හිටපු තරුණෙක් ඇවිල්ලා මෙහෙම බලාගෙන හිටියා. කියලා බලාගෙන හිටියා. කියන්න නැති බැරි කම ගැන නේද? කන්නේ හැඳි ගෑරුප්පෙ නේද කියලා ඇහුවා. මේ බලන්න මේකෙන් අපට ඉගෙන ගන්න තියෙන්නේ අපි කරෙහි තියෙන විශ්වාසවන්ත බව. විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ කලාකරුවෙක් තමුන්ගේ කරන නිර්මාණය තමුන්ට බද්ධ කරගන්න හැටි. මට ඒ වෙලාවේ කට උත්තරක් නැහැ. හැබැයි මම ඒකෙන් බේරෙන්න කිව්වා. සමා වෙන්න මල්ලි ඔහොම තමයි. දැන් ඔය කෙස් නැති අය පණා විකුණන්නේ. කාන්තා යට ඇඳුම් විකුණන්නේ පිරිමි අය. එහෙම තමයි කියලා හැබැයි අපි ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අපේ විශ්වසනීයත්වය රසිකයා තුළ තියෙනවා. දැන් අපි ගායන්නේ ඒ ගීය. ප්‍රසංගය බොහෝ අය කියනවා පෞලේ ප්‍රසංගයක් කියලා.
ඒකට එක හේතුවක් තියෙනවා චරිතත් ගීත ගයනවා පුත්‍රයා වාදක මණ්ඩලයේ ඉන්නවා දුවත් ගීත ගයනවා මේ ඒකම විතරක් නෙමෙයි මේක පවුලේ ප්‍රසංගයක් කියලා අපි මුළු ලෝකේ වටේ යනකොටත් කියන්නේ මේක පවුලේ අයට එකට ඉඳලා නරඹන්නට පුළුවන් ප්‍රසංගයක් විදිහටයි අපි මේක ගොඩ නැගුවේ දරුවන්ට දැන් මේ රටේ හිටියත් ඒ රටේ හිටියත් සෞන්දර්යය කියන මාතෘකාව ඉතාමත් වැදගත් වෙනවා අපේ අම්මලා තාත්තලා දරුවා දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න ගණකාධිකාරීවරයෙක් කරන්න මේ සියල්ල සාධාරණයි හැබැයි සෞන්දර්ය කියන එක නම් තියෙන ඉංජිනේරුවෙක් වුණොත් හොඳයි දොස්තර කෙනෙක් වුණොත් හොඳයි එතකොට තමයි පරිපූර්ණ මිනිසෙක් වෙන්නේ දැන් අපි යන හැම රටකදීම ඒ රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකික දරුවනුත් මේකට සහභාගී කරවා ගන්නවා මොකද බොහෝ රටවල ප්‍රසංග බලන්න ඉන්නේ දෙමාපියන් විතරයි දරුවන් අර ප්ලේ එහෙම නැත්නම් ගේම් සෙක්ෂන් එකේ නවත්තලා යන්නේ අපි කියලා තියන්නේ ළමයික් එක කරගෙන ඉන්න මේ ප්‍රසංගයට අදත් අපි මේ ප්‍රසංගයට මගේ ළමා ගී වෙලක් එකතු කරලා තියෙනවා අපේ මෙහි ඉන්න දරුවන් සියලු දෙනාම එකතු කරගෙන එහෙමනම් දැන් අපි හොඳ අත්පොළ සන්නාතයක් දෙමු අපේ දරුවන් මේ දරුවන් තමයි කවදා හරි ශ්‍රී ලංකාවට ඇවිල්ලා රට බාර ගන්න ඉන්නේ ඒ නිසා අපි දැන් ආරාධනා කරමු මේ දරුවන්ට වේදිකාවට ඇවිල්ලා ඒ රංග විඤ්ඤාසයත් එක්ක හවුල් වෙන්න කියලා හොඳ අත්පොළ සන්නාතයක් දෙමු గుడు గుడు ඉරද හඳද ඉර thank you
උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි මිටිකොල්ලෝ බිමයි බිමයි මතකද ඒ කුංචි අපේ සෙල්ලම් කාලේ කුංචි අපි එක මොහොතක් රජ උනි බාලේ කටු කොරහක් කපාලා ඉහළ ගෙටක් බෙදාලා පහළ ගෙටක් බෙදාලා අතක් ගනිෂෝ අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සිටියා කුංචි ළමා කැලට ගෙනෙන කිරි පැණි මුට්ටියා තුරු දඹදිව තුරු රාජ කපුරු සිටියා කුංචි ළමා කැලට ගෙනෙන කිරි පැණි මුට්ටියා කුඹුරේ ගොයම් පැසීලා ලපින් පිරීලා අලුත්ුවක් නැවිලා අලුත්ුවක් නැවිලා මල් කැකුළු පොකුරු වාගේ අපි පුංචි පැටවු යාළුයි ළමයින් ඒව නොදන්නා වයි වාරෙන් සෙල්ලම් වඩ ගමට ඇවිල්ලා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාඤ්ඤා කොපර කොපර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාඤ්ඤා අපේ දරුවෝ ටික හොඳයිද? හොඳට හයියෙන් අත්පොළ සන්නාදයක් දෙමු. දැන් මේවා පුරුදු පුහුණු කරන්නත් ලේසි නෑනේ. අපේ මේ සන්ධ්‍යා කෝදාගුඩ ගුරුතුමිය තමයි මේක මේ දිවාරෑ නොබලා ඉතින් වෙහෙස මහන්සි වෙලා ඒ සන්ධ්‍යාටත් හොඳ අත්පොළ සන්නාදයක් දෙමු. එතකොට ඉදිරියේදී මේ වගේ කාර්යයන්ට කෝදාගොඩ මහත්තයත් එහා පැත්තේ ඉඳලා විශේෂ සහයක් දෙනවා. සන්ධ්‍යා නෝනාට අප්පුඩි ගහන්න කිව්වම එයාත් හයියෙන් ගහනවා. හොඳයි. බොහොම ස්තුතියි සියලු දෙනාටම. දැන් මේ ළමා ගීයක්නේ ගායනා කළේ. ළමා ගී වැලක්.
Siri Raja Siri kiala citrapatayak kata mama gita gayana kala hondama pasubim gayaneta man kiyawane 2010 dit mata sammanayak hambu una kiyala e citrapataye mata tawat visheshatwayak tiyena mata sammanaya hambu una wagema e citrapataye pradhana lama nili charithaye rangapave charithaget maget diyenne මේ චිත්‍රපටයේ රූප රාමු බලන්න. දැන් අපේ රටේ තියෙනනේ පහේ ශිෂ්‍යත්ව විභාගය. පහේ ශිෂ්‍යත්ව විභාගයේට ළමයි නෙමේ ලියන්නේ. විශේෂයෙන් අම්මලා තමයි මේ පහේ ශිෂ්‍යත්වයට ලියන්නේ. ඒ තරම් තරඟයක් තියෙනවා අම්මලා අතර. තාත්තලා තිරින් ඒකට පොඩි සපෝට් එකක් දෙනවා. Dan මේ කතාවේ තියෙන්නේ Siri Raja Siri චිත්‍රපටයේ සමහර විට ඔබට අරබන්නට ඇති එක්ක නරබන්න නැතුව ඇති පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ගමේ ළමෙක් කොළඹ උසස් පාසලකට ගියාම මුහුණ දෙන ගැටලු කීපයක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ සෝමරත්න දිසානායක මේ හර්ෂණ දිසානායක ගයන ගීතය ලියලා තියෙන්නේ සෝමේ අහනවා අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ කියලා ප්‍රශ්නේ තමයි මේකෙන් අහන්නේ. මාත් අධ්‍යාපන අමාත්‍යංශය තමයි වැඩ කරන්නේ. නමුත් ඉතින් අපි සත්‍යයටත් මුහුණ දෙන්න එපා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් දියුණු වේගෙන එනවා ගමේ පාසලු. මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන ළමා නළුවා බලන්න කෝකිල කෝකිල කියන්නේ. ඔහුට හම්බ වුණා මේ චිත්‍රපටයේ රංගපෑම වෙනුවෙන් මුළු ලෝකයේම හොඳම ළමා නළුවා විදිහට සම්මානයක්. ඔහු අද අපිත් එක්ක ආවේ නැතුණත් අපේ කොල්ලෙක්නේ අපි අත්පොළ සන්නාදයක් දෙමු ලංකාවට ඇහෙන්න. එතකොට මේ චිත්‍රපටයේ රංගපාපු අපේ දියණියටත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ළමා නාට්‍ය උළෙලේදී හොඳම සහාය හොඳම නිලියට හම්බ වෙන සම්මානෙ හම්බ වුණා. ඉතින් මේවා තමයි දැන් දරුවන්ගේ ප්‍රගතිය. දැන් මේ ඉන්න දූලා පුතාලගෙන් මම අහනවා වැඩියෙන්ම ආදරේ තාත්තටද අම්මටද කියලා. පුදුම ප්‍රශ්නයක් නේ. කාට හරි කියන්න පුළුවන්ද? වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද? හොඳ පුතා අන කෙලින්ම කිව්වා දැන් තාත්තා තරහ වෙයිනේ ඈ අනික් අය සද්ද නැතුව හිටියා නේද අනික් අය ටිකක් කට්ටයි සමහරු කියනවා දෙන්නටම කියලා සමහරු කියනවා දෙන්නටම කියලා ගමේ කතාවක් තියෙනවා පුතාලා ආදරේ අම්මට දුවලා ආදරේ තාත්තට කියලා ඉතින් මම නම් දන්නේ නැහැ ඒක. දැන් මේ ගීය තියෙන්නේ තාත්තයි දුවයි. මේ ගීය ඉස්ලාම ගායනා කළේ නතාෂා පෙරේරා අපිත් එක්ක ගායනා කළා. මේ ගීතයට පෙර අර Siri Raja Siri චිත්‍රපටයේ ගීතය ඔබට මේ රූප රාමුවස් නරඹන්න පුළුවන්. මේ චිත්‍රපටයේ අපේ දුව රඟපාපු නිසාම ඇයට ළඟදී ආරාධනාවක් ලැබුණා ඉරානයෙන් ඉරාන රටෙන් ආරාධනාවක් ලැබුණා ළමා චිත්‍රපටේ ලෝක ළමා චිත්‍රපට උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සමාජිකාවක් විදිහට හැම රටෙම දරුවන් තෝරාගෙන තමයි විනිශ්චය මණ්ඩලයට යොදලා තිබ්බේ ළමා චිත්‍රපට උළෙලේ ඉතින් ඒ වාසනාවත් මේ චිත්‍රපටය නිසා අපේ දියණියට ලැබුණා දැන් අපි ඒ රූප රාමුව ඉස්සෙල්ලා නරඹලා ඉමු අර බලන්න ළමයි මොකද කරන්නේ යනවා පැත්තකට යන්නවත් එන්න ඒ මිනිහාගේ සැර අපි හිටියේ අපේ මිදුලේනේ ඒගොල්ලෝ ආවගේ ෆොටෝ ගන්න නේද මං හිතන්නේ අර වයර් වල කරන් තිනවා තෑගුණොත් පිච්චෙනෝනේ ඒගොල්ලන් නෝව ගෙනියනවද නෑ පස්සේ යන්න වෙයි ඔයාගෙන වැරද්ද ඇයි
ඔයානේ අර මොකද විභාගයක් පාස් වුනේ? ඒක තමයි. පතායස ඉතුරු කොහෙද යන්නේ ගමතයි කර දිනු ගම සඳු ශාරණ්‍යයට ආරාධනා කරනවා වේදිකාවට අප්පච්චි කොහොමද මං අල්ලන්නේ කියන ගීය මාත් එක්ක ගන්න
මං මහ මූදක් වෙනවා දුර ඉන්න තුරු තනි රකින්නවා ආදරයෙන් මග බලනවා දුරලට ගෙන සඳසවනවා මං ළඟ නොහැදු සෙමදා ඉඳන් කන්නාඩි අඳිනවා. හැබැයි කන්නාඩිය දාගෙනම රැට නිදිනවා. ඉතින් මාසෙකට කන්නාඩියක් එහෙම ගන්න අපි අතින් එක් පුණ්‍ය කටයුත්තක් විදිහට ඒක කෙරෙනවා. මං දවසක් බැරිමතන ඇහුවා, ඇයි දුව ඕක දාලා නිදාගන්නේ? ඕක කැදෙනවනේ. නෑ තාත්තා, මේක දාගෙන නිදියපුවම හීන එහෙම හොඳට ක්ලියර් පේනවා. මේ ළමයි අපට වඩා දියුණුයි අද. ළමයි හරි දියුණුයි. හැබැයි ඉතින් ළමයි කියන කෙනෙක් අපට කරන්නත් බෑ. ළමයින්ට අපි ආදරෙයි තමයි. ළමයින්ට ආදරේ වුණාට එක පාරටම ළමයි කියන දේ අහන්නත් එපා. ළමයි කියන දේ නාහයි ඉන්නත් එපා. ඕක තමයි දෙමාපියන්ට දෙන්න තියෙන පණිවිඩේ. ඒක කියනකොට මේ අර වැල්ලේ හිටියා කකුලුව ජෝඩුවක්. කකුලුව කකුලුව ඇදේටම යන්නේ දන්නව නේද? කොච්චර කෙලින් යන්න කිව්වත් කෙලින් යන්න බෑ. මේ කකුළු ජෝඩුවට හිටියා ලස්සන දුවෙක්. කකුළු දුවෙක්. ඉතින් මෙයාගේ දැන් කලවයස ආපුවම විවාහයක් කරලා දෙන්න දෙමව්පියෝ හොයනවා හොයනවා, පත්තරේ දානවා, මගුල් කපුව එනවා. එකකටවත් මේ කකුළු දුව කැමති වෙන්නේ නැහැ. ඉතින් අම්මලාට කියනවා, තාත්තට කියනවා, මම කවදා හරි බඳිනවා නම් බඳින්නේ කෙලින් යන කකුළුවෙන්. කොහේ හොයන්නද? මෙහෙම ටික දවසක් හිටියා. උඩ හවස වැල්ලේ ඉන්නවා මේ කකුළු ෆැමිලි එක ඉන්නකොට කකුළු තරුණයෙක් එනවා කෙලින්. ආයේ දෙකක් කතා නැහැනේ.
තක්ගාල ඇහුව කැමති දෙගොල්ලෝ කැමති හොඳ වැල්ලේ පාටියක් එහෙම හොඳට දාලා ලයිට් දාලා දැන් විවාහ විවාහේ ඉතා ජයට ගත්තා අරගෙන ජෝඩුව පිටත් කළා දැන් අර මං අර කලින් කිව්වේ බැරිබර හිඳයි දරුවන් දුන්නේ කියලා ඒ වගේ කකුළු අම්මයි තාත්තයි හොඳ සුසුමක් හැලුවා අනේ යාන්තම් ඇති බරෙන් නිදහස් වුණා කියලා මෙන්න රෑ දෙගොඩ හරියේ දොරට තට්ටු කරනවා බැලින්නම් දුව දුව අඬා අඬා ඉන්නවා බෑන නැහැ ඇයි මොකද එයා බොරුව නිකරලා තියන්නේ එයා දැන් ඇදේට යන්නේ ඇයි නෑ ඒ වෙලාවේ එයා ඩ්‍රින්ක් එකක් දාලා හිටියද ඩ්‍රින්ක් එක දාන නිසා තමයි එයා කෙලින් ගියේ දැන් මේ කතාව කියුවේ මේ ළමයින්ගේ සුන්දර ලෝකයේ වෙන දේවල් පිළිබඳව කියන්නේ දැන් මාරම්බරි තේමා ගීය ගන්නයි මම යන්නේ බොහෝ අය අහනවා මොකද්ද එඩ්වඩ් අයියේ මේ මාරම්බරි කියන්නේ කියලා රම්බා කියන අපේ සාහිත්‍යයේ ඉන්න ලස්සනම දෙවංගන පිළිබඳවයි කුමාරදාස සපතන්ත්‍රි මේ ගීය ලියලා තියෙන්නේ දැන් අපි කොච්චර අපේ සිංහල සංගීතයේ අපි හදාරනවා දේශීය සංගීතයේ හදාරනවා මං කලින් කිව්වේ නෙළුම් කවි ගෝයන් කවි අහලා පන්නරේ ලැබුව අපි විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගත්තේ හින්දුස්ථානි සංගීතය තමයි ප්‍රධාන විෂය විදිහට ඒ හින්දුස්ථානි සංගීතයේ තියෙන ගසල් කියන සංගීත ආරෙන් අපි නිර්මාණය කරපු ගීයක් තමයි රෝහණ වීරසිංහ මේ මාරම්බරි කියන්නේ රම්බා දේවියට ආදරයට කියනවා රම්බරි කියලා මාරම්බරි මගේ රම්බරි ඒක තමයි මේ මාරම්බරි කියන වචනේ අර්ථය දැන් මම ගයන්න යන්නේ ඒ මාරම්බරි තේමා ගීය මේ අර මං කියපු ගසල් කියන සංගීත ආරේ තබ්ලාවත් ගායකයත් අතර පොඩි තරගයක් තමයි තියෙන්නේ ඒක සුන්දරයි සුන්දර තරගයක් සම්පත් ශ්‍රී චමින්ද තමයි තබ්ලාව වාදනය කරන්නේ ඔහුට කලින් අත්පොළ සන්නාදයක් දීලා ඉන්නේ සුසිල් අමරසිංහ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න සුවිශේෂී සංගීත අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම ඉතාමත් දක්ෂතම වයලින් වාදකයෙක් ඒ වගේම මේ පස්සේ ඕනම් බලන්න මේ ස්වර ප්‍රස්ථාර ලියන්න ලංකාවේ ඉන්න අංක එකේ ස්වර ප්‍රස්ථාර රචකයා ලස්සන අකුරු ඒ අකුරුත් ඔහුගේ රූපය වගේම හරිම නීට් සිංහලෙන් කියනවා නම් හරිම නීට් එතකොට මේ සම්පත්ගේ මලයා තමයි සහෝදරයා තමයි චතුර ප්‍රසාද් කීබෝඩ් වාදනය කරන්නේ ඒ දෙන්නා අයියයි මල්ලි තමයි ඉඳලා හිටලා ගහ ගන්නවා හරි ඒ වා කියනකොට හොඳට දෙන්නම මියුසික් කරන අර මේ එක ළමෙක් අහනවා තාත්තගෙන් ඇයි තාත්තේ මේ ගුත්තිලයි මෝසිලයි ගුරුවරයයි ගෝලයයි ඇයි මෙච්චර මේ රණ්ඩු වෙන්නේ ගුරුවරයයි ගෝලයයි වුණාට පුතේ දෙන්නම සංගීතකාරයෝලු ඒකයි රණ්ඩු වෙන්නේ කියලා ඔන්න උත්තරයක් දෙනවා මේ ඉන්නේ මං අර කලින් සඳහන් කරපු මගේ පුත්‍රයා චන්දීප ජයකුත් එහෙමනම් දැන් මාරම්බරි ප්‍රසංගයේ තේමා ගීය දැන් මං කියවනේ තබ්ලාවයි ගායකයයි අතර තරගයක් තියෙනවා කියලා මෙයා ඉතින් බොහොම අපූර්වට තබ්ලාව වාදනය කරනවා
ඒ නිසා එයා දිහාම බලාගෙන ඉන්න එපා. ගීතේ ගයන්නේ මං නේ. මා දිහත් ඉඳලා හිටලා හරි බලන්න. Pani sagra,
අවසර දෙන්න මොහොතකට මේ දැහන බිඳින්නට මට හිතුණා කතරම් අපූරුද මාරම්බරිය කියලා. මාරම්බරි ප්‍රසංගය ලංකාවේ වගේම ලෝකයේ බොහොම ජනප්‍රිය සහ මිනිසුන් බොහොම ආදරය කරන හදවතින්ම හෘදයාංගම වැළඳගත් ප්‍රසංගයක්. ඒ ප්‍රසංගයේ අපූර්වත්වය කතරම් දැන වග ඔබේ අත්පොළ සන්නඩ කියා පානවා. කුටි ශ්‍රීලංකා සංස්කෘතික සංගමය 65 වන නිදහස් සමරුව වෙනුවෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි ආදරණීය කලා ශිල්පියා ඇතුළු ජයකොඩි පවුලේ උදවියව එක්කාසු කරගත්තේ ඒ අපූර්වත්වය ඔබට තිල්ල කරන්නට විශේෂයෙන්ම මල්ලි. දැන් මට මේ හිතා ගන්න බෑ මේ දැන් මාරම්බරි ගීතේ ඉවරුනහම ලොකු අත්පොල් සන්නාදයක් ආවනේ. ඒක මටද අර සම්පත්තද කියලා මම දන්නේ නෑ. මං ඒක ගොඩක් හයියෙන් ආපු නිසා ඒක මම බාර ගන්නවා සම්පත්ත අත්පොල සන්නාදය දෙන්න. මාරම්බරි ගීතය ගත්තාම එහි ගායනය සහ වාදනය තුල තියෙන අපූර්වත්වය මේ සප්ත ස්වරය ඒ තියෙන අපූර්ව සුසංයෝජනය සැබවින්ම මේ ගීතයට අපූර්වත්වයක් එකතු කරනවා. සම්පත් බොහොම ලංකාවේ ජනප්‍රිය දක්ෂ තබ්ලා වාදකයෙක්. අපි බොහොම ගරු කරන වාද්‍ය ශිල්පියෙක්. අපි සූදානම මේ මාරම්බරි ප්‍රසංගයේ සහභාගීත්වය වෙනුවෙන් ක්වින්ස් ලංකා සංස්කෘතික සංගමය විශාරද එඩ්වඩ් ජයකොඩි ආදරණීය කලාකරුවාණන් වෙත තිළන කරන විශේෂ සමරු තිළිණය පුද කරන මොහොතට මම සඳහා ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා ක්වින්ස් ලංකා සංස්කෘතික සංගමයේ ගරු සභාපති අධේශමාන්‍ය ආචාර්ය රජිත් කවි කුමාර මැතිතුමන්ට මේ අවස්ථාවට එකතු වන්නට. එතුමියන් පහුගිය දින ගණනාවක බොහොම වෙහෙස මහන්සි වෙලා සංගමය මෙහෙවමින් මේ ප්‍රසංගය වඩාත් සාර්ථක කරගන්නට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා. චරිතා මහත්මියත් හිටියොත් හොඳයි කියලා කියනවා වේදිකාවේ. චරිතා ප්‍රදර්ශනයේ විශාරදවරියට අපි තම ගෞරවයෙන් ආරාධනය කරනවා මොහොතකට. වගේම තවත් සමරු තිළිණයක් තිබෙනවා. මේ සමරු තිළිණය විශේෂයෙන්ම එඩ්වඩ් ජයකොඩි කලාකරුවා අතින්ම තිළිණ කරන්නට කියලා විශේෂ ඉල්ලීමක් තිබුණා. ඒ තමයි ක්වින්ස් ලංකා සංස්කෘතික සංගමයේ මේ කලා කටයුතු වලට දායකත්වය දෙන අපේ සිකුරාදා පාසලේ දරුවන්ව පුරුදු පුහුණු කරන අපේ ආදරණීය ගුරුතුමිය ඇය සුවිශාල මෙහෙයක් කරනවා. මෙවැනි කලා කටයුතු වලට සහලා පුංචි දරුවන්ට සිංහල අකුරු කියා දෙන්නට මමක් ගුරුවරියක් සෙන්නය කරන මහගු මෙහෙවර ආගේ කරන්නට නැටුම් ශිල්පිනියක් නැටුම් ගුරුවරියක් හැටියට මේ කලා කටයුතු වලට දරුවන් පුහුණු කරන එකේට ඇගහිීමක් ලක් කරන්නට මේ සමරු තිළිණය එඩ්වඩ් ජයකොඩි කලාකරුවාණන් අතින් පුද කරන මොහොතම ආරාධනය කරනවා අපේ ගෞරවනීය ගුරුවරිය සන්ධ්‍යා කෝදාගොඩ ගුරුතුමියට එන්න අපිත් එක්ක එකතු වන්න මේ විශේෂ සමරු තිළිණය ලබා ගැනීම සඳහා.
මට තව විනාඩියක් දෙන්න. මට කියව යුතු යමක් තිබෙනවා මේ එඩ්වර්ඩ් චෛකුඩික් කියන මහා කලාකරුවා වේදිකාවේ ඉන්නකොට. සංස්කෘතික සංගමයේ අපිට මේ ප්‍රසංගය අපූර්වවට හැඩවැඩව ගෙනෙන්නට අවකාශය දුන්න අය පිළිබඳව පුංචි මතක් කිරීමක් කරන්න ඕන. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රසංග ඉතිහාසයේ කුවෙට් වල අපිට කවදාවත් ලැබුණේ නැහැ මෙහෙම ලොකු LED තිරවල සංගීත ප්‍රසංගයක් කලා ප්‍රසංගයක් කරන්නට. අපිට මේ අවස්ථාව ලබා දුන්නේ අපේ ශ්‍රී ලාංකිකයෙක්. අපිට ඇත්තටම ශක්තියක් ලැබුම් අයිය ඔබ. මේට අවුරුදු 10කට 12කට එහායින් ඔහු වීඩියෝ ක්‍රියේෂන් ආයතනයේ ආරම්භ කරන්නේ බොහොම පුංචි කැමරා අම්පන්න කීපයක් තියාගෙන. මම හිතන්නේ ඔහු ළඟ තිබුණා ලොකු හැකියාවක් සහ ශක්තියක්. ඔහු කැමරා ශිල්පියෙක් සංස්කරණ ඉංජිනේරුවෙක් කුවෙට් රූපවාහිනී ආයතන ගණනාවක ඔහු වැඩ කරන ශිල්පියෙක් ඒත් එක්කම අද කුවෙට් වල අරාබි ජාතකීන්ට සංස්කරණය සහ කැමරාකරණය පිළිබඳව උගන්වන ගුරුවරයෙක් අපිට ඔහු ශක්තියක්. ඔහු ආරම්භ කරා මිරාජ් මීඩියා ආයතනයේ අපි බොහොම අභිමානෙන් කියනවා කැලුම් විජේසිංහ කියන අපේ ශ්‍රී ලාංකිකයා තමයි අද කුවෙට් එකේ ඉන්න අංක එකේ කැමරා ආම්පන්න සහ ඒ ස්ටුඩියෝ එකේ තියෙන ආයතනයේ තියෙන හිමිකාරයා. ඒත් එක්කම කුවෙට් එකේ හොඳම ශබ්ද විකාශන කට්ටලයේ තියෙන්නේ ඉංග්‍රීසිං යුත් අවුට්පුට් එක වොට් 50,000කට වැඩිය තියෙන එකම ශ්‍රී ලාංකිකයා මේ කැලුම් විජේසිංහ. ඔහු අපිට ශක්තියක්. ඒත් එක්කම මේ වගේ LED තිර දහස් ගණනක් ඔහු ගාව තියෙනවා. අද කුවෙටේ ප්‍රසංග තුනකට ඔහු සංගීත සඳහා මෙවැනි LED තිර සහ ශබ්ද උපකරණ ලබා දෙනවා. කැලුම් විජේසිංහ අපිට ලබා දුන්න උදායකත්වයට සංස්කෘතික සංගමයේ ගරු සභාපතිතුමන් ඇතුළු අපි සියලුම දෙනාම හිසනම ආචාර කරනවා. කැලුම් ඔබ ශ්‍රී ලාංකිකයෝවීම අපිට ශක්තියක්. විශේෂයෙන්ම ඉන්දියානුවන්ට නතුව තියෙන මේ ශේෂ්ත්‍රය ශ්‍රී ලංකාවේ අපේ මව්බිමට ගෞරවයක් ගෙනෙන්නට මේ අරාබි ජාතිකයන් අතර ඔහු පිළිබඳව කතා කරන්නේ කැලුම් ශ්‍රී ලංකන් කියලා. ඇත්තටම කැලුම් අයියේ අපි ආදරයට ඔබට අයියා කියන්නේ. කැලුම් මහත්මයාණනි ඔබ අපිට ශක්තියක්, අපිට ඔබ අභිමානයක්, අපේ ගෞරවය ඔබටයි මේ වේදිකාවේ දාන්න. ඒකම මමත් කියන්නේ දැන් අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එහෙම නැත්නම් අපේ අලුත්ම රංගහල නෙළුම් පොකුණේ මේ වගේ LED මේ තිර අපි ප්‍රදර්ශනය කළා. නමුත් දැන් අපි රටවල් ගණනකට මේ ප්‍රසංගය අරගෙන ගියා, අපේ ගම් නියංගම් වලට අරගෙන ගියා. කවදාවත් මේ වගේ තිර දෙකක් හම්බෙලා නෑ අපිට. ඒ වගේම මේ අලංකාර පසුතල මේ සියල්ල සාමූහිකත්වයේ ප්‍රතිඵලයක්. මේ සාමූහිකත්වය තව අවුරුදු ගණනක් තියාගන්න කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මොකද බොහෝ සංගම් අපි ගිහිල්ලා එක අවුරුද්දකදී දකිනවා, ඊළඟ අවුරුද්දේ සංගමේ නෑ තානාපතිතුමනි. ඉතින් මට ලොකු ආඩම්බරයක් තියෙනවා. 85 මම මේ සංගමේ ප්‍රසංගයට ඇවිල්ලා 2013 එනකොට මේ සංගමේ එදා ශක්තිමත් බවම තියෙනවා. ඉතින් අජිත් කවිකුමාර සහෝදරයාට සන්තෝෂ ඇති මේ පිළිබඳව මම කියනකොට. සංගමේ සියලු දෙනාටම අපේ අලි මොහොමඩ් ඉක්බාල් සහෝදරයාටත් සන්තෝෂ හිතෙයි. එහෙමනම් තව මොනවද කියන්න තියෙන්නේ? අපි සියලුම දෙනා නැවත වතාවක් ඒ රස සාගරේ හොයාගෙන යමු. නැවත වතාවක් අපි අත්පුල සන්නහදකින් ආරාධනා කරමු විශාරද එඩ්වර්ඩ් චෛකුඩි ශිල්පීන්ට මාරම්බරිය රස ගන්වන්නට. අන්න බලන්න පෙරහඳින් උදම් වී ඈත දෙපා සෙලවෙන අන්දම්. අන්න බලන්න කුඩු ගුවන් තලේ මාලක්කම කැරකෙන අන්දම්. අන්න බලන් පෙරහඳින් උදම් වී ඈත දෙපා සෙලවෙන අන්දම්. අන්න බලන් කුඩු ගුවන් තලේ
malakkama kerakena andam Vestattuva pelanduva sirase Usen negena gini delen deligos Rane ruvata nalalata dilise Anna balan berhandin udambi Deka depa selaven andam Anna balan uduguvan talevi Malakkama kerakena andam Venin kisivak nese Anna balan Berhandin udambi Deta depa selaven andam Anna balan Uduguvan talevin Malakkama kerakena andam Anna balan Berhandin udambi Deta depa selaven andam Annabala uduguvan talehinda malakkama kerakena andam සංගේ නැටුමක් හෝ රංග වින්‍යාසයක් යොදන්නේ අත්‍යවශ්‍යම එකකට පමණි මගේ මාරම්බරි ප්‍රසංගය මේකට වෙස් නැටුමක් නැතුව මේ ගීතය ගයලා වැඩක් නැහැ ළමා රංගනයක් එහෙමයි ඒ ළමාගේ ළමයින්ට මනසට දැනෙන්නේ ඒකේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඒක නිසා තමයි ඒ රංගණය දරුවන්ට එකතු කළේ මෙහෙ දරුවන් එකතු කරගෙන දැන් අර අපේ ගමේ මං ඉස්සෙල්ලා කිව්වනේ හැම දෙයක්ම බොහෝ විට ව්‍යංගයෙන් තමයි කතා කරන්නේ ඔව් දැන් මේ නර්තන අපි රකින්නේ බොහෝම අමාරුවෙන් අපේ දේශීයත්වය රැකගන්න. ඒ අපේ රට රැකගන්නට වෙහසුනානේ රණවිරු අපේ රට බේරාගත්තේ රණවිරුවන්. රණවිරුවන් ගැන දැන් ඉතාමත් ඉහළින් ලංකාවේ කතා කරනවා. කතා බහට ලක් වෙනවා. ඉස්සර තිබුණේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා. දැන් සංග වේද ගුරු ගෝවි කම්කරු රණවිරු කියන પરම්පරාවකුත් ඒ බලවේග වලට එකතු වෙලා ඉන්නවා. දැන් අපිට නරඹන්නට දෙන්නේ මේ තිරේ රණවිරුවන් පිළිබඳ අපි උද්දාමයටපත් වෙන එහෙම නැත්නම් රණවිරුවන් කොයිතරම් රට වෙනුවෙන් කැප තියනවාද කියන දැන් මේ සංගමයත් සංස්කෘතික සංගමයත් රණවිරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙන බව අපි දන්නවා. මේ ගීයේ රූපරාමුවල නාවික හමුදා නිලධාරියෙක් විදිහට මේ ඔළුව බිමට හංගගෙන ඉන්න අපේ පුත්‍රයාත් ඔබට පෙනේ. එහෙමනම් අපි දැන් ඒ රූපරාමුව
මේ ශාලාවේ විදුලි ආලෝකය නිවාදමල අපි නරඹමු. වාදක මණ්ඩලය තරහ නැතුව අයින් වෙන්න මෙතනින් එතකොට හොඳින් බලා ගන්න පුළුවන් වෙයි තිරය. මේක ලියුවේ මේ නා හිටපු නාවික හමුදාපති සෝමරත්න සෝමතිලක දිසානායක මහත්මයා තමයි මේ ගීය රචනා කළේ.
ඔහොම අම්මල තාත්තලා අපේ රටේ කොච්චර ඉන්නවද? ඒ අම්මල තාත්තලාට පින් සිද්ධ වෙන්න ඒ දූල පුතාලාට පින් සිද්ධ වෙන්න තමයි අද අපි නිදහසේ හුස්මක් ගන්න නිදහසේ සිසිල විඳින්නේ නිදහසේ සුවය විඳින්නේ ඕක තමයි යථාර්ථය මේ සංගමේනුත් මං කලින් කිව්වා වගේ රණවිරුවන් කෙරෙහි දක්වන අවධානයට ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපි කලාකරුවන් වශයෙන් අපේ හෘදයාංගම ප්‍රණාමය සංගමයට පළ කර සිටිනවා සංගමයට විතරක් නෙමෙයි මේ රටේ ඉන්න අපි දන්නෝ විදේශගත වෙලා ඉන්න ගොඩාක් අය ඒ රණවිරුවන් වෙනුවෙන් ඒ තමුන්ගේ ගෞරවය පෙරලා ප්‍රකාශ කරනවා බොහොම ඉහලින් සියලු දෙනාටම ස්තුතියි මං කලින් කීවේ අර දැන් අපි ඒ සංවේදී භවෙන් මොහොතකට මිදෙමු මං අර කලින් කිව්වනේ ගමේ හැමදේම ව්‍යංගයෙන් සිද්ධ වෙන්නේ කියලා අපේ තාත්තත් අම්මට කතා කරන්නේ මේ ඇහුණද කියලා තමයි කතා කරන්නේ එතකොට අම්මා දන්නවා අම්මට කියලා නම් කියන්නෙත් නැහැ එහෙම තමයි ගමේ හැටි මගතොටදී හම්බ වුණාම මගෙන් අහනවා සමහරු අර මාරම්බරී කියන්නේ මොකද්ද කියලා අහනවා වගේ මොකද්ද අයියේ මේ යටලීයෙන් නාරිලා තමල් පී දින්නේ මොකද්ද කියලා අහනවා මේක ඇත්තටම අර මං 85 ආවනේ එතකොට ආවේ තනිකඩේක් විදිහට තමයි කුවේට් රටට ආවේ ඊළඟ පාර එනකොට මම තනිකඩ කමෙන් මිදිලා චරිතත් එක්ක එන්න වුණා ඊළඟ වතාව එනකොට පුතත් එක්ක ආවේ. දැන් අද ඇවිල්ලා ඉන්නේ අපි හතර දෙනාම දුවත් එක්ක. දැන් බලන්නකෝ ඒකත් කොච්චර ලස්සනට සිද්ධ වුණාද කියලා. අපේ ගම්වල අර කලින් කිව්වා වගේ ඉන්නවා අක්කල නංගිලා හරියට ඉන්නවා වෙලාවට දීගයක් කරගන්න බැරි. තාමත් ඉන්නවා. ආර්ථික ගැටලු, දෑවැදි ප්‍රශ්න සමාජ ප්‍රශ්න රූප ස්වභාව පිළිබඳ ප්‍රශ්න ඇතුළු විවිධ ප්‍රශ්න නිසා අපේ අක්කල නංගිල ගෙවල් වල ඉන්නවා හැබැයි කවුරුත් හිතන්නේ නැතුවට අපේ ගම් වල අයියලා මල්ලිලත් ඉන්නවා නිසි කලට නිසි වයසට විවාහයක් කරගන්නට බැරි අය ඒ අයට තමයි මේ යටලියෙන් නාරිලතා මල් පූ දින්නේ මේ යටලියේ නාරිලතා පෙනෙන්නේ මේක ව්‍යංගයෙන් ලූෂන් බුලස්සිංහල කියලා තියෙනවා සිරියහනේ ලනු විහිදී සිරියහන කියන්නේ රජුරුවන්ගේ ලනු පැදුර තමයි මෙයාගේ සිරියහන මකුළු දැලින් සිරිසිරියේ වියන් බඳින රැ වියන් බඳින්නේ කොච්චර අපූර්වටද මේ තරුණයාට වියන් බඳලා තියෙන්නේ මකුළු දැලින් ඇයි තනිකඩ යන්නේ තනිකඩේ වැඩිය මකුළු දැල් ගැන හිතන්නේ යටලියෙන් නල්ල තමල් පූදි දැන් ඒ ගීය ගයන්න යන්නේ එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළේ හැබැයි මේ ගීය ගයන්න ඉස්සෙල්ලා මට හිතුණා ওই ගමේ වියංගේ ගැන කියනකොට අපේ ගමේ එක ගෙදරක ගෘහමූලිකයා පියා මැරුණා මේ මැරුණ වෙලාවේ මේ ඉස්සර කතාවක් කියන දැන් අද වාගේ ඊමේල් SMS නැහනේ පණිවිඩ අරින්න Telegram එකෙන් තමයි පණිවිඩ අරින්නේ මේ එක පුතෙක් වැඩ කරන්නේ අම්පාරේ බාල පුතාට අම්මා කිව්වා අයියාට ඉක්මනින් Telegram එකක් ගහපන් හැබැයි අයියා ලෙඩා මැරුණා කියලා නම් ගහන්න එපා කියලා ඉතින් මල්ලි Telegram එක ගැහුවා ගහලා ගෙදර ආපුවාම අම්මා ඇහුවා Telegram එක ගැහුවද අයියා ලෙඩානේ නෑ 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 හොඳට ගැහුවා කියලා කිව්වා කොහොමද ගැහුවේ කියලා ඇහුවා අපේ ගමේ ගහන්නේ එහෙමයි කවුරු හරි මැරුණාම මැරුණා කියලා ගහන්නේ නෑ තාත්තාට අන්තිමයි වහාම එන්න කියලා එහෙම තමයි ගහන්නේ ඉතින් අර මල්ලිගෙන්
පුතාගෙන් අහපුවම කිව්වා මමත් ටෙලිග්‍රෑම් එක ගැහුවා මැරුණා කියලා ගැහුවේ නෑ තාත්තාට අන්තිමයි වහාම එන්න භූම දාණය බ්‍රහස්පතින්දා කියලා ස්වාමීන් වහන්සේ රචනා කළ දුන්න M.R. චූලසිංහ සංගීතවත් කළ ගීයක් මේ ගීය ගයනකොට හැම වෙලාවෙම මට මතක් වෙන්නේ මේ අපේ පුතා පුංචි කාලේ අවුරුදු 7-8 කාලේ මම ගෙදර මොකක් හෝ දෙයක් නැති වෙලා හොයනවා හැමෝගෙන් අහනවා මට වෙලාත් ගිහිල්ලා අහන අහන එක්කිනා දන්නේ නැහැ කියනවා
එතකොට මෙයාට අවුරුදු 7-8ක් ඇති. එයා එනවා මං ළඟට. මං අහුවා මේක පුතාවත් දැක්කේ නැද්ද කියලා. එතකොට මෙයා මේ මං දැන් ගයන්න යන ගීයෙන් තමයි උත්තර දෙන්නේ. මං අහුවා පුතාවත් දැක්කේ නැද්ද මේක? ළඟ පාතකවත් නෑ. Thank you.
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා පිපිමල් සිකුරුතක වරේ චරිතගේ මුල්ම කැසට් පට ගිය තමයි මේ මුල්ම කැසට් පටයක් සෙනෙහසේ නවාතන කියලා සරත් ඩල්විස් සංගීතවත් කළේ හේම සිරිහල් පිට රචනා කළේ චරිත ඊළඟ ගීය ගන්නේ මෙහි අපේ සහෝදර පිරිසක් සමග යමුනා මාලි පෙරරා ලියපු රෝහණ වීරසිංහ සංගීතවත් කළ ගීයක් Terima kasih.
kadambari prasangaya pura hora dekaka kalayak bohoma lassanta vikashaya wenawa visharada edward jayakudi shurin samaga charitha priyadarshani saranya athulu shilpin bohoma apurwata me prasangaya rasagannawa yathara punchi patak kirimak thibena obata karannada sanskrutika sangame samajika mahatmahatmen atatiwa me mohothedi vishesha cd pata sanyukta tati kihipayak thibenawa Wisharada Edward Jayakudi Shurin ge saha Charitha Priyadarshini Wisharada wariyage CD patake hibayak eth ekama onge DVD patayak ut thibenawa pasugiya prasanga alala sakas kala obata puluwan denar ekai ema VCD pataya e laba gannata puluwan ape samajika mahathurun obata awashya nam oba langata ewi Everybody mau matak karena doni, tekma prasangi awasan bagi yang ini sahwisesin matak karena doni, me apuru wedikha abe alangkarnya kela, api silpin depel, Nishant Mahabeva sah Livingston yang sanggupin samaj kende dina tamai me kalat muka nirman sili wedikha abe, marampuri prasangi wedwin nirmane kela, api garu sabahabu itu mana tulu sanggupi, acharya untuk budak karena doni, tekma me prasangi sarthika geragan nede. Apa semoga tanah putih tuh mana tuh lu tanah putih kharri alias silu dina tau mat apa semoga rendah sih tuh agar tanah putih tuh bani apa de obat tuh mana lu kusak tiak apa yang sanggup ini suci ya gauru ini putih karena apa sanggih atur tuh ren etek mem apa yang anusas kurun silu mu dina apa semoga atwal bandeng ini wisesan bawa sal mahatma ada wisesa sanggrahai kin sanggup ini benuin lu kumeh ya kita kala Felicia mahatma ya dibutuh prasan mahatma buah mahatma ya tuh lu ya silu dina apa kita mau gauru ini sifat karena kaman Mipasangge sarthika karagannata apada vyasana anugrahaya laba dun Sri Lankan Gwan Samagama bohoma gauruwen sihipat karannata one prasangge wenuwen eth ekama Viraj Media ayathanaya bohoma gauruwen sihipat karanawa me alankara prasangge obata samipa karannata dunna udayakak weda e wagema nannayurin udawu upakara kala anugrahaka dakwa siluma anugrahaka bawuthunta Kwet Sri Lanka sanskrutika sangame acharya me vedikave indan puda karana gaman api Edward Jayakudi Shurin genena maharambari prasangge charitha priyadarshini gayana tawat lassana geethayakatai oba ekathu karagannata soodanama e sadaha athwal gayana sapenawa ada kuweti ape shilpin kiyapu walakut oun silu denawat ekathu karagena api soodanam e salmalyaya oba ha wedagannata api lassanath polasan hadakin nawatha wathawak Maram beri hendak kerana itu, wisharada charitha priyadarshini pirista, nevata aradhana kerumu, wedikha mata. Thank you.
මොටමයි බෙදා ගන්නදා දුක සැප අපි හැමෝටමයි හොඳයි ඒ අපේ සහෝදර සහෝදරියන්ට හොඳ අකුසල සම්මාදයක් දෙන්න. දැන් ඔබ වැඩි වෙලා මහන්සි කරන්නේ. දැන් අපේ ප්‍රසංගයේ අවසානම කොටසට ඇවිල්ලා තියෙන්නේ. පූජ්‍ය රමුක්කන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ රචනා කරලා දුන්න විශාරද ගුණදාස කප්පුවේ සංගීතවත් කළ චරිතගේ මුල්ම යුගයේ ගීයක්. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තනු අපේ ශ්‍රමය පිළිබඳ කියන ගීය Pali, dahatiin apitanu,
මේ ශාලාවේ ඉන්නකොට මට දැනෙන්නේ අපේ රටේ ශාලාවක ඉන්නවා වගේ ලංකාවේ ශාලාවක ඉන්නවා වගේ දැනෙන්නේ ඒ තරම් අපි සමීප වුණා ඒක නිසාම මට හිතෙනවා ගන්න එපා පරදේශ සිරිත් නැක මේක අපේ සිංහල දේශේ කියලා කියන්න දැන් අපේ රටේ ඉස්සර කිව්වේ සිංහල දේශය මේ ශ්‍රී ලංකාව කියන එකයි Singgal demal Muslim ini prasne demi mekian, ara. Kolind ti benne, koi koi dese. Kolind ti benne, Bangali dese. Eki tino, genet sadanne, koi koi dese, genet sadanne, Singgal dese. Me Sri Lanka ur kena wacane. Sri Lanka ki api sielu dinama ganna epa paradesa sirit neka meka ape singhala desi Sudah enak di hingga temunan pura, baby, pilihlah.
දැන් අද වේදිකාවේ ගයන ප්‍රසංගයේ ගයන අවසාන ගීය ගයන්නටයි යන්නේ මේ ගීය මම විතරක් නෙවෙයි ගයන්නේ ඔබ සියලු දෙනා මේ ගීය ගයන්න මාත් එක්ක මේ ගීය ගයලා අපි අදට වෙන් වෙනවා කවදා හරි කොහෙදී හරි අපි ආයෙත් තමුන්නාන්සේලා සියලු දෙනාම හම්බ වෙයි එදාටත් අපි හදවතින් බැඳෙමු අත්වැල් බැඳගනිමු එහෙමනම් චරිතටත් දුවටත් වේදිකාවට අඬ ගහනවා මේ ගීය මාත් එක්ක ගයන්න What the-